ಆಚಾರ್ಯ ನಂದಾ ಮಾಲೆಗೆ ಸುಮಿಯರು ಗೀತ ಖಂಡವಟ ಮತಕತಿ ಏ ಗೀತ ಖಂಡ ಸಮಗಿನ್ ಅಪಟ ಅವಸರೈ ಕಂದುಲಕ ಅರಂಭುಮ ಸನಿಟುಹನ್ ಕರನ್ನಟ ಹಿತೋತುರಿ ಕಂದುಲಟ ಹೆಡೆಯಕ್ ನೆಹೆ ಪಾಟಕ್ ನೆಹೆ ಏ ಅವರ್ಣೈ ಸತುರದಿ ಕಂದುಲು ವಗರುನ ಅಪಿ ದುಕೇದಿತ್ ಕಂದುಲು ವಗರುನ ಅನ್ನೆಹಿಮೈ ಚಾರ್ಲ್ಸ್ ಥೋಮಸ್ ಅಪಿ ಹಿತವತಾನನ್ ಕಂದುಲಕಿನ ನಮಿನ್ ಮೇ ವೆಡಸಟಹನ ನಿರ್ಮಾಣೇ ಕರನ್ನೆ ವಿಶೇಷಂಬ ಗಾಮಿನಿ ಜಯರತ್ ಮಹಾತ್ಮಾ ಸಹ ಎಮ ಮೆತಿನಿಯಟ ಅವಶ್ಯ ವುನ ಮೇ ಕಂದುಲ ಓನ್ಗೆ ಹಿತವತುನ್ ಸಹ ಓನ್ಗೆ ಆಯತನವಲ ಸೇವೇಕರಣ ಹೇತುವತುನ್ ಸಂಬಂಧ ಕರೆಗನ ಕಟಯುತು ಕರನ್ನಟ ಪುದುಮೆ ಮೇ ಇಸವ್ವೇಮ ಮೀಟ ಟಿಕ ದುಹಕಟ ಕಲಿನ್ ಮಂಗೆ ವಚನ ಪಾವಿಚ್ಚಿ ಕರನವಾ ಅಪಟ ಅಪೇ ಗಮ್ಮೆಹೆಮ ಮತಕ್ ವೆಯಿ ಎತಕೊಟ ವಸಂತ ಅಪೇ ಹಿತವತಾಗೆ ಉಪಂದಿನಿ ವೆನುವೆನ್ ಓಹುಟ ಓನೋನ ಕಂದುಲ ಕಿಯನ ವೆಡಸರಣಕ್ ಇದಿರಿಪತ್ ಕರನ್ನ ඊට ආරාධිතය ලෙසින් එනවා කාමිනී ජයරත් මහත්මයා සහ එම මැතිණිය. කොහොම නමුත් එදවස ඒ වැඩසටහනට සම්බන්ධ වුණ ඔවුන් හිතනවා මේක මගේ හිතවතුන්ට අපේ හිතවතුන්ට හිතවතියන්ට පුද දෙන්නට පුළුවන් නම් හරි අපූර්වයි කියලා. මේ ජයරත්න කියන නාමය අපේ රටේ දේශජ සන්නාමයක් බවට පත්වන්නේ ගුවන් විදුලි වහගෙදරින්. 1977-78 කාලේ සෙනසුරාදා දහවලේ පුෂ්පාංජලි කියලා වැඩසටහන ගුවන් ගත වෙනවා. කොළඹින් ඔබ අමතයි. මේ වැඩසටහන මෙහෙවන්නේ කරුණාරත්න අබේසේකර කියන සකලවිධ ශක්්‍යතාවයන් තියෙන බොහොම අපූර්ව සුන්දර මිනිසයා, නිවේදකයා, පද රචකයා සහ තවත් බොහෝ ඔහු නම් ඉදිරි ලියනවා. එතකොට එහි සහාය නිවේදිකාවන්නේ සුජාතා ගුණවර්ධන. එයත් ජ්‍යෙෂ්ඨ ශිල්පිනියක්. ඉතින් මේ වැඩසටහන අනුග්‍රහත්වය ලබා දෙනවා අපේ මේ මලසක්සුම් කලාවේ ජයරත් මහත්මයා ප්‍රධාන කරගත් ඒ අයවලුන්. කරුණාරත්න අබේසකර මහත්මයා පුෂ්පාංජලි වැඩසටහන මෙහෙයවමින් ඊට නමක් දෙනවා ජයරත්න අවමංගල්‍ය අධ්‍යක්ෂවරු. ඔහු තමයි මේ අපූර්ව සන්නාමය ඇති කරන්නේ. ඉන් පස්සේ ඊට නම් බොහෝමයක් ලියවෙනවා. ඔබට මතක ඇති ගුවන් විදුලි අහලා තියෙන ශ්‍රාවකීන් විදිහට මෙන්න මීට පෙර ජයරත්න මල් මල් නම් ජයරත්න කාටද අමතක? ඒ වගේම දුකේදීත් සැපේදීත් ඔබ ළඟින්ම සිටින මිතුරා මේ මල් ගැන කතා කරන්නේ. මොන මල්ද ජයරත්න පිළිබඳව? සොම්නස දොම්නස පවසන ගොළුබස. මේ තමයි කරුණත් අබේසකර මහත්මයාගේ බොහොම අපූර්ව වදන්. අපේ රටේ පද රචකින් වශයෙන් ගත්තහම කරුණාරත්න අබේසේකර මහත්මයා සහ ප්‍රේමකීර්ති අල්විස් මහත්මයාට තමයි කඩදාහි කොලයක් දුන්නාම ඕනම වචන ටික ගලපලා අවසානයේ ගීතයක් හෝ මෙවන්නෝ දෙයක් කරන්න පුළුවන් වෙන්නේ. ඒක නෝබ දන්නවා. ඉතින් මේ ඉතිහාස චුට්ටක් මතක් කරගෙන අපි වැඩේට එනවා. ඉතින් ඒ නිසා මේ ජයරත් මහත්මයා සහ මහත්මිය කතා කරද්දී විශේෂයෙන්ම මේ මහත්මියගේ හෙට උපන්දිනයේ තියෙද්දී ඒකත් නිමිත්තක් කරගන්නවා මේ වැඩසටහන මෙසේ දියත් කරන්නට. ඔබ සැම සියලු දෙනා ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනිමින් හිතු තුදේශනම් ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ඔබව සංගීතයෙන් ඥාන්නේ කරන්නට, බුද්ධියෙන් පෝෂණය කරන්නට ඉතාමත්ම ගෞරවයෙන් යුතුව වර්ධනා කරනවා කඳුල නිර්මාතෘ ඇන්ටන් චාල්ස් තෝමස් මාගේ හිතවතානන්ට. දුරකතනයකි මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා මගේ හිත හඳුනන ඔබ පිළිගත්තද ඇතමුන් කියන මුසා අප බැඳීලා උන්නේ
දුපල හැර යන නෞකාවක් මෙනි ඔබ ඇදිලා යන්නේ මට තව මතකයි මගේ මුල් ගීතය තනුව කියා දුන්නා යන තැන නිරතුරු පහනක් අරගෙන පසුපස විය මැන්නා ඔබමයි ආවේ ඔබමයි යන්නේ මා එතැනම එහෙමයි නිදුකින් නිනුමැන ඔබ සතුටින් නම් මගේ සතුටද එයමයි දුරකථනය මම ඔබ අමතමි හමු විය නොහැකි නිසා මගේ හිත හඳුනන ඔබ පිළිගත්තද ඇතැමුන් කියන මුසා මේ කඳුල වැඩසටහනත් එක්ක මට ලංකාවේ ඉන්න අපේ සියලු දෙනාට එක කාරණාවක් ඒත්තු ගන්නන්නට ඕනේ. මේ රට හරිම ආදරණීය මිනිස්සු ඉන්න, හරිම ලස්සන මිනිස්සු ඉන්න. මම මේ කියන දේට විරුද්ධව ඔබට සිතුවිලි යන්න පුළුවන්. නමුත් මම බොහොම ස්ථීරයෙන්ම කියනවා හරිම ආදරණීය හරිම ලස්සන මිනිස් වෙන රටක් මේක. හැබැයි අපේ ඔළුවල ඕනෙම නැති අනවශ්‍යම අන්ධකාර ටිකක් අපි පුරෝගෙන ඉන්නවා. يعني කටහැරියොත් රට ඉවරයි මේක කාලා තියෙන්නේ නැති ඕවා තමයි නිතරම දැන් ඇහෙන්නේ. මේවත් එක්ක අපිට ලොකු අපහසුාවක් තියෙනවා. මේ රට ඇතුලේ තියෙන ලස්සනම ලස්සන ආදරණීය දේවල් දකින්න ලොකු අපහසුාවක් තිබෙනවා. මේ කඳුල වැඩසටහනත් එක්ක මගේ එක ප්‍රධාන උත්සාහයක් තමයි මේ කිසිම ගීතයක් ඔබ අහනකොටම දන්නවා මේවා මගේවත් අපි කාගේවත් නෙවෙයි. මේ රටේ බිහිවෙච්චි අති විශිෂ්ට කලා නිර්මාණ අති විශිෂ්ට. මේ ගීතය ඇහෙනකොට එච්.ආර්. ජෝතිපාල ගැන ඇතිවෙන ආදරේ කාටවත් නවත්තන්න බෑ. ඒ හඬ ඇහෙනකොට ඇතිවෙන ආදරේ කාටවත් නවත්තන්න බෑ. එච්චරටම ඒ හඬ ආදරණීයයි. මට වඩා ඒ හඬත් එක්ක ජීවත් වෙච්ච අය මෙතන ඉන්නවා. එතකොට මේ ලස්සන මිනිස්සු ජීවත් වුණේ මේ රටේ. ලංකාවේ සිංහල ගීත සාහිත්‍ය තරම් මම වෙස්ටර්න් මියුසික් ගැන ඒ වගේ දේවල් ගැන දන්නේ නැතුව අහලා නැතුව කියන කතාවක් නෙමෙයි මේ කියන්නේ. මම නයිට් ක්ලබ් සිංගර් කෙනෙක්. මම එදා රාත්‍රී සමාජ ශාලාවල සින්දු කියපු කෙනෙක්.
Western music, baila, mage jeevithe vechi kenek. Namuth man bohoma wagakimen kiyenawa lokaye tiyena kisima geetha sahithyayakata deweni karanna beri visishta geetha sahithyayak apita tiyenawa. Sinhala geetha sahithyaya. මේ ලියවිච්ච වචන විශේෂයෙන් අද දවසේ කතා කර කරුණාරත්න අබේසේකරයන් ගැන ඒ වගේ විශිෂ්ට ගීත රචකයෝ ගායක ගායිකාවන් කලාකාරයෝ අද මෙතන එවැනි විශාල පිරිසක් ඉන්නවා හැබැයි එවැනි පිරිසක් ඉන්න නිසා නෙමෙයි මගේ කඳුළු වැඩසටහන හරහා මම මේක හැමදාම කතා කරනවා. අපි ඇයි මේ රටේ කිසිම තේරුමක් නැති මේ 10%කටත් වැඩි අඩු විනාශකාරී දේවල් ගැනම විතරක් කතා කරලා අපේ හිත සෞතු කරගෙන නාස්ති කරගෙන අපි ඇයි නිකන් අපරාධ ලේ පුච්චගෙන හැමදාම නිදිය ගන්නෙ? මම කියන්නේ ඒකෙන් කිසිම යහපතක් වෙන්නේ නැහැ. කිසිම යහපතක් වෙන්නේ නැහැ. මේකෙන් අපිට අපේ ජීවිත හරිම නෙගටිව් පැත්තකට යනවා විතරයි. ඒ නිසා ඔබ නිකන් හිතලා බැලුවොතින් අපේ ජීවිතවල අපේ ඇතුලේ තිබෙන ආදරණීය බව අපේ ජීවිතවල අපේ හිතවල තියෙන ලස්සන අපිටම දකින්න බැරි තරමට බාහිරින් ගෙනල්ලා දාපු දේවල් එක්ක අපිට අවශ්‍ය නැති අවාසනාවන්ත ජීවිතයක් ගත කරනවා. මගේ එක උත්සාහයක් අපි මෙතනින් මිදෙන එක. මෙතනින් මිදිලා අපි මේ මොහොතේ පරම සත්‍ය තමයි මේ මොහොත. වෙන කිසිම දෙයක් නෙමෙයි. අතීතයක් නෙමෙයි. අනාගතයක් නෙමෙයි. දැන් ඊට වඩා ඇත්තක් නැහැ. ඔබ හොඳට කල්පනා කරලා බැලුවොත් ඔළුව අවුල් වෙන්නෙම පරණ කේස් එක. අපි පරණ ඒවා කතා කරන්න ගිහිල්ලා, පරණ සිද්ධි කතා කරන්න ගිහිල්ලා ඒවත් එක තමයි ඔළුව සෞතු කරගන්නේ. එහෙම නැත්නම් හිතේ සන්තෝෂයක් නැති වෙන්නෙම අනාගතයත් එක්ක තියෙන අරගලේ. මේ දෙකම සත්‍ය නෙවෙයි. මේ දෙකම සත්‍ය නෙවෙයි. එතෙන් අපි අඩුතරමේ මේ හෝරා කීපය සත්‍යයට මුහුණ දෙමු. සත්‍යයට මුහුණ දෙමු. සින්දුවක් කියලා ෆන් එකක් ගන්න නෙමෙයි. මේක තමයි ඇත්ත. මේක තමයි ඇත්ත. මේ මොහොත හරිම සන්තෝෂයෙන් අපිට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒකටයි පරණ කේස් දාගෙන නිකන් විඳවන්නේ. ඒකටයි උදා වෙච්චි නැති හෙට දවස දාගෙන නිකන් ඇයි අපි විඳවන්නේ? ඒ නිසා දැන් කෙලින්ම බලන්න ලැජ්ජ ඇති. නිකන් ඕන හැම තැනම ඉන්න ඔක්කොගේ මූණවල් ටික බලන්න මෙතන මොන තරම් ලස්සන මූණු ටිකක්ද තියෙන්නේ කියලා. පුදුම ලස්සන හිනා වෙච්චි ආදරණීය මේ රටේ විශිෂ්ට මිනිස්සු ටිකක් මෙතන ඉන්නේ. අපි එක එක්කෙනාගේ මූණ බලලා අපිට කොච්චර සන්තෝෂ වෙන්න පුළුවන්ද? වචන ඕනේ නැහැ. අපි එක එක්කෙනාගේ මූණ බලලා අපිට ගොඩක් සන්තෝෂ වෙන්න පුළුවන්. හැබැයි අපි ඒක කරන්නේ නැහැ. ඒක කරන්නේ නැහැ. එනිසා මේ ලස්සන දවස, මේ ආදරණීය දවස, මේ මුළු රට වෙනස් කරන්න පුළුවන් බලවත්ම බලවේගය තියෙන්නේ මේ රටේ කලාකාරයන් ගතේ විශේෂයෙන්. එනිසා අපෙන් මේ ලස්සන ගීත සාහිත්‍යය මැරෙන්නට ඉඩ නොදී රැක ගැනීම අපේ එක අරමුණක්. මේක මැරෙන්න දෙන්නේ නැතුව. ඉතින් එනිසා අදටත් ඔබ නිකන් හිතලා බලන්න මොනතරම් උසස්ම මට්ටමේ විවාහ උත්සවයක් අපි කරන්න ගියත් අර පරණ බයිලා එකක් කියලා ගන්න ෆන් එක වෙන කොහෙද තියෙන්නේ? ඒ ගතිය එන්නේ නැහැ වෙන කිසිම දෙයක. අපිට ට්‍රිප් එකක් යනකොට මොනවද කියන්නේ? ට්‍රිප් එකක් යද්දි ඒ පරණ සින්දුවක් කියලා ගන්න සතුට, ඒ කියන්නේ ඒව අපේ ජීවිතවලින් අයින් කරන්න බැහැ. මේ අපේ ගීත සාහිත්‍යයේ තිබිච්ච විශේෂම දෙයක් තමයි අපිව ඒක ආදරණීය කරා.
ඒක ආදරණීය කළා අපිව. අපේ හැඟීම් අවුස්සලා නිකන් අපිව විනාශ කරලා නැහැ මේ පරණ සින්දු. අපි තුල කේන්ති ඇති කළා, තරහව ඇති කළා, ආවේග ඇති කළා අපිව විනාශ කරලා නැහැ. මේ හැම ගීතයක්ම ඇතුලේ අපිව ආදරණීය අත්දැකීමකට ගෙනහිල්ලා තිබෙනවා. දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමි සැප දුක් සොයා බලන්න මගේ දුරකථනයේ අංකය මතකද මොහොතක් කතා කරන්න දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමි සැප දුක් සොයා බලන්න මගේ දුරකථනයේ අංකය මතකද මොහොතක් කතා කරන්න දැක ගැන්මට පින්නැත දැන්මට මතක් වුණත් සන්තෝෂයි කෙලින්ම සවනට රැගෙන ඔබේ හඬ අහගන්නට හරියාසයි රුව දැක ගැන්මට පින්නැත දැන්මට මතක් වුණත් සන්තෝෂයි කෙලින්ම සවනට රැගෙන ඔබේ හඬ අහගන්නට හරියාසයි දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමි සැප දුක් සොයා බලන්න මගේ දුරකථනයේ අංකය මතකද මොහොතක් කතා කරන්න ඇසිපිය හෙලනා තරමට වැඩියෙන් ඔබ ගැන මට සිහිවෙනවා ඉක්කිබිඳ හඬනා කිරිදරුවෙකු මෙන් මගේ හදවත වැළපෙනවා ඇසිපිය හෙලනා තරමට වැඩියෙන් ඔබ ගැන මට සිහිවෙනවා ඉක්කිබිඳ හඬනා කිරිදරුවෙකු මෙන් මගේ හදවත වැළපෙනවා දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමි සැප දුක් සොයා බලන්න මගේ දුරකථනයේ අංකය මතකද මොහොතක් කතා කරන්න දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමි සොයා බලන්න මගේ දුරකථනයේ අංකය මතකද මොහොතක් කතා කරන්න රුව දැක ගැන්මට පින්නැත දැන්මට මතක් වුණත් සන්තෝෂයි ඒකේ තියෙන ආදරය උඩ දැනෙනවද මතක් වුණත් සන්තෝෂයි මේ දැන් වගේ මේ ස්මාර්ට්ෆෝන්
නොතිබිච්ච කාලෙක තමයි මේ කතන්දරේ කෝල් එක කරකෝල අරගෙන බලගින්න හෙන් කෙනෙක් වෙනකන් සමහර විට අපි තැපැල් කන්තරුට ගිහිල්ලා කෝල් එක බුක් කරලා ගන්න කාලෙ මේ රුව දැක ගැන්මට පින්නත දැන් මට මතක් උනත් සන්තෝෂයි දැන් එහෙම ඕන කැලින්ම මේකෙන් පේනවා වීඩියෝ කෝල් එක ගන්න දැන් මේකේ වචන අපිව ගෙනියනවා අපේ අත්ත් ස්වභාවයට අපි කවුද කියන ස්වභාවයට තාක්ෂණය විසින් සහ දියුණුව විසින් ලෝකයේ අරගෙන ගිය ගමනේ අපි බාර නොගත යුතුව තිබිච්ච දේවල් මොනවද කියලා මේ සින්දුවත් එක්ක මට හොඳට දැනෙන්න පටන් ගත්තා දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමි සපදු සොයා බලන්න දැන් දැන් ඉන්න කොල්ලෝ කෙල්ලට කෝල් එක ගන්න සපදු හොයලා බලන්නද මන්ද මේක හිතලා බලන්න කල්පනා කරලා බලන්න දැන් කොල්ලෝ කෙල්ලට කෝල් එක ගන්න සපදු හොයා බලන්නද ඒක ඉන්නේ කොහෙද කියලා හොයලා බලන්නද සපදුක් නෙමෙයි හොයන්නේ කොහෙදින් තමස කාත් එක දින්නේ ඒ තමස ආන්සර් කරන්න බැරි මන්ද කීයක් ගත්තද දැන් මේ දැන් යන කන්වර්සේෂන් මම මේ කියන තරම් වැදගත් විදිහට ඔය සාකච්ඡාව යන්නේ නැහැ ඒ කවුද ෆෝන් එකේ හිටියේ කායක දෙල්ලිලේ හිටියේ අයියෝ මට කතා කරන්න බැරි මං කීසරයක් දැන් කතා කරාද ඇයි ආන්සර් කරන්න බැ කියලා ලොකුවට ගෙනියනවා ඊට පස්සේ මෙතන කවුරු හරි ඉන්නව නම් කතා කරගන්න බැරි SMS ගහලා අරිනවා උණු වර්පෙන් කැලින් දැන් ඒ පරිසරය සහ ඒ පසුබිමත් එක්ක ඔබ කල්පනා කරලා බලන්න අපිට නැති වෙලා තියෙන්නේ මොකද්ද කියලා දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමි සප දුක් සොයා බලන්න මම කතා කරා මොකටද සප දුක් හොයලා බලන්න වාට කොහොමද කියලා බලන්න දැන් ඉන්න කොල්ලෝ ලේසියෙන් ඕක බලන්න නෙමෙයි කෝල් කරන්නේ දැන් මම මෙහෙම කියද්දි කාටද මලපයින්නේ එහෙම උන්ට එහෙම එක මෙතන යනකොට ඌ මොන මගුලක් දැනගෙනද කතා කරන්නේ කියලා මට බැන බැන තමයි යන්නේ ඇයි ඌට රිදිලා ඇයි දැන් ඉන්න කෙල්ලෝ නිකන් හමුදා ට්‍රේනින් ගියා වගේ තමස කොහෙද ඉන්නේ පිටිපස්ස කවුද ඉන්නේ කාළඟද වාඩිලා ඉන්නේ කියලා ඔක්කොම එහෙම තමයි කියන්න ඕනේ ගෞම කොහෙ දනිසල ඉරෙල පල්ලේ යන ඉඳගෙන හිටගෙන ඉස්සරහා කවුද ඉන්නේ තමසට මං කියලා තියනනේ යන්න එපායි කියලා මේ කව ගැනද කියලා තාත්තා ගැන සමහර විට ඒ වගේ දැන් ඉන්න කොල්ලෝ ගොඩක් වෙලාවට ආදරය කරනවා නෙවෙයි ආදරය කරනවා නෙමෙයි කෙල්ලෙක් අහු වුණාම උන්ට ඕන ඕන හැමදේම කරලා උන් කියන විදිහට තියාගෙන උන්ට ඕන දේ කරගන්න තියෙන භාණ්ඩයක් හැටියට තමයි සලකන්නේ දැන් මම එහෙම කියද්දි කාටද තද වෙන්නේ එහෙම උන්ට එහෙම කරන උන්ට එහෙම නැති එක්කෙනාට මේක හොඳට එන්ජොයි කරන්න පුළුවන් මේ සින්දුව හොඳට රස විඳින්න පුළුවන් කාට හරි මල පයින්නවා නම් ඌ කෙල්ලට එහෙම දසවද දෙන එකෙක් ඉතින් මට ඒකට කරන්න දෙයක් නෑ ඌට තියෙන එක හදා ගන්න ඒක හදා ගන්න ඇසිපිය හෙලනා තරමට වැඩියෙන් ඔබ ගැන මට සිහි වෙනවා දැන් චිත්ත රූප මවා ගැනීමේ ශක්තිය නෑ මිනිසුන්ට මුවන් පැලසේ මැණික කිව්වම අපි කොච්චර අඳුරනවද ඉස්සරේ පින්තූරේ දන්නේ නැහැ පින්තූරේ දන්නේ නැහැ කටහඬත් එක්ක ගුවන් විදුලි කලාවත් එක්ක තමයි අපේ මනස ලොකු සංවර්ධනයක් සිද්ධ උනේ අද ඒක නැති එක අපිට ලොකු පාඩුවක් නැති එක ලොකු පාඩුවක් අනිත් එක්කෙනා දුකෙන්ද සන්තෝෂෙන්ද ඉන්නේ කියලා කටහඬින් හෙව්වේ දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමි සප දුක් සොයා බලන්න මගේ දුරකතනයේ අංකය මතකද ඇයි එහෙම අහන්නේ දැන් මේක ප්‍රෝග්‍රෑම් කරලානේ තියෙන්නේ මතක තියාගන්න ඕනේ නෑ කෙලින්ම නම ගැහුවා නම්බර එනවා මතක නෑ දැන් කී දෙනෙකුට ටෙලිෆෝන් නම්බරේ කටපාඩමින් කියන්න පුළුවන්ද බෑ එහෙම ලේසියෙන් ඉස්සර එහෙම නෙමෙයි ඒක කටපාඩම් ඇයි ලියලා මතක තියාගන්නේ මගේ දුරකතනයේ අංකය මතකද මොහොතක් කතා කරන්න අපේ ජීවිතවල ආදරණීය අත්දැකීම් අපෙන් ඈත් වෙගෙන
යනවා. මම මේක කියන්නේ අසුභවාදීව නෙමෙයි. හැබැයි මේකට අපි දැන් අඳුනගත්තොත් අපිට මේක හරි ගස්ස ගන්න පුළුවන් නිසා. අද දවසේදී අපේ ජයරත්න යුවල මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ ඉස්සෙල්ලම සම්බන්ධ වෙන්නේ වසන්තගේ ආරාධනයක. ඒ නිසා වසන්ත මේ සමාජයේට ඔහුගේ එළියෙන් පේන මිනිස්සයාට වඩා ඇතුලේ ජීවත් වෙන ආදරණීය මිනිස්සයා පිළිබඳව කියන්න දරපු උත්සාහය අද ලොකු ආශිර්වාදයක් වෙලා තිබෙනවා. සමන් මල් අතරේ සල් සපුනා නිල් මානෙල් කුමුදු සමන් මල් අතරේ කිදාරම් මලේ පවා සුවඳ දිග හැරේ කිදාරම් මලේ පවා සුවඳ දිග හැරේ මල සපු මල නාමල නිල් මානෙල් මල හරිම සුවඳයි හැඩයි නමුත් කිදාරම් මල ගඳයි කිදාරම් මල ගඳයි කියලා ඒ මල තනි කෙරුවොතින් ඒ මලෙන් දුගඳ විතරයි එළියට එන්නේ හැබැයි මේ සුවඳ හමන මල් ගොන්නම එකතු වෙලා අර කිදාරම් මල වට කරගත්තොත් මොකද සිද්ධ වෙන්නේ කිදාරම් මලේ පවා සුවඳ දිග හැරේ කිදාරම් මලේ පවා සුවඳ දිග හැරේ පලිඟුරුවන් මිනිමුතු මෙන් පහන් දිලෙනවා එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා වැලිතලේ සැඟවිලා නිදන් හැදෙනවා එය හැඟි නැත මගේ කඳුළු සලනවා සල් සපුනා නිල් මානෙල් කුමුදු සමන් මල් අතරේ කිදාරම් මලේ පවා සුවඳ දිග හැරේ කිදාරම් මලේ සුවඳ දිග හැරේ ගොඩක් වෙලාවට රටක ජාතිය ආගම භාෂාව මිනිසුන්ව බෙදනවා ලෝකෙ හුඟක්ම වෙලා තියෙන්නේ ભેද ආගම් නිසා මං කියන දේ ඔබ කල්පනා කරලා බලන්න බුදුහාමුදුරුවෝ ඉඳ ජේසු ඉඳ නෙමෙයි මම කියන්නේ ආගම් හින්දා
සංස්කෘතියෙන් හින්දා භාෂාව හින්දා මිනිස්සු බෙදිලා තියෙනවා ගොඩක්. නමුත් කලාව නිසා ලෝකෙ මිනිස්සු කොච්චර එක්කාසු වෙලා තියෙනවද? අපි කොච්චර හින්දි සින්දු අහනවද? අපි කොච්චර දෙමළ සින්දු අහනවද? අපිට සින්දුවක් අහන්න ගියාම මේකේ භාෂාව වැදගත්ද? කියන කෙනාගේ උසමහත සංස්කෘති ආගම වැදගත්ද? වැදගත් නැහැ. කලාව කියන්නේ මනුෂ්‍යව සියලු ભેදවලින් එළියට ගෙනියන්න පුළුවන් පුදුමාකාර භාෂාවක්. පුදුම භාෂාවක්. ඒ නිසා මහාචාර්ය කාලෝ ෆොන්සේකා එක අවස්ථාවක කිව්වා වගේ මගේ ආගම පුද්ගලිකයි රහසිගතයි කියලා තමයි එතුම උත්තර දුන්නේ. මෙන්න මේ ටික මේ රටේ මිනිස්සු ඉගෙන ගත්තොත් අපේ රටේ පුළුවන් තරම් රට ભેද කරලා තියෙන්නේ මේ තමුගේ ආගමික අනන්‍යතාවය පෙන්වන්න ගිහිල්ලා මිනිස්සු පළවෙනියෙන් මැරෙන්න ලෑස්තිනේ අපේ ආගම වෙනුවෙන් මැරෙන්න ලෑස්ති. ඒ කියන්නේ නිකන් නෙමෙයි මරාගෙන මැරෙන්න. අර පළවෙනි එක නම් හොඳයි. දෙවෙනි එක පොඩ්ඩක් අප්සෙට්. මරාගෙන මැරෙන්න ලෑස්ති වෙන්නේ ඒක එන අප්සෙට්. මොකද ඒක ජේසුතුමාත් බුදුහාමුදුරන්ටත් කාටවත් එහෙම ඕනුනේ නැහැ. එහෙම ඕනුනේ නැහැ. කිසිම තැනක භාෂාව නිසා, ජාතිය නිසා, ආගම නිසා, සංස්කෘතිය නිසා, වර්ණය නිසා මිනිස්සු බෙදෙන එක තරම් අවාසනාවක් තව ලෝකෙ කොහෙවත් නැහැ. අපේ රටේ කී දහහක් ඒ වගේ මැරිලා තියනවාද ඒ නිසා? දැන් මේක තමයි කාලය. මේක නතර කරන්න ඕනේ. මේක නතර කරන්න ඕනේ. පෞද්ගලික ඔබ කැමැතිම ආගමක් අදහන්න ඔබට නිදහස තිබෙනවා. ඒක ඔබ පෞද්ගලිකව කරගන්න. ඒක මේ රටේ ලොකු ප්‍රශ්නයක් බවට පත් කරන්න එපා. ඒ පණිවිඩේ මේ රටට බලවත්වම කියලා තියෙන්නේ කවුද? කලාකාරයෝ. වෙන කවුරුත් නෙවෙයි. කලාකාරයා තමයි ඒක කියලා තියන්නේ. විලිඳු හඬින් වීණාවෙන් මිහිරි ස්වර වැයයි. කලු වලා වල පවා රිදි රීතියේ කිමද මේ නිය දහම් අමතකව ගියේ සල් සපුනා නිල් මානෙල් කුමුදු සමන් මල් අතරේ සල් සපුනා නිල් මානෙල් කුමුදු සමන් මල් අතරේ කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ. වීණා වාදනය කරද්දි ඒ වීණා වාදනය කරන කෙනාගේ වයස කාටවත් වැදගත් නෑ. එයාගේ ජාතිය ආගම මේ එකක්වත් වැදගත් නෑ. මේවා ලෝකෙ හැමතැනම ඔප්පු වෙලා තියෙනවා. ඉලේ රාජ කියලා කිව්වහම, ඉලේ රාජගේ මියුසික් ඇහුවාම මිනිස්සුන්ට එතනින් එහා වෙන මොකුත් වැදගත් නෑ. මිනිස්සු ඒ මියුසික් ඇහුවේ එතෙන්දී. එයාට තට්ටෙද රැවුල සුදුද ඔය එකක්වත් අදාළ නැහැ. එකක්වත් අදාළ නෙමෙයි. සියලු දේ මිත්‍යාවක් බවට ඔප්පු කරලා තියෙනවා කලාව විසින්. ඒ නිසා විශිෂ්ට කලා පරපුරක් සිටින රටක් මේක. විශිෂ්ට කලාකාරයෝ ඉන්න රටක් මේක. මේ රටේ ඒ ආදරණීය මිනිස්සුන්ට මේ රට වෙනස් කරන්න ගොඩක් පුළුවන්කම තිබෙනවා. ගොඩක් පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ ඇත්ත කතා කරනකොට සමහර විට හැම තැනින්ම අපි ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ. අඟුලිමහල රාත්පලේ ලබනවා මේ ධර්මයේ ඇතුලේ, මේ මෛත්‍රිය ඇතුලේ. දකුණු පැත්තේ හොරාට කියනවා, ඔබ දැන් මාත් එක්ක පාරාදීසෙ. මම දන්න ධර්මය ඒකයි. මිනිස්සු තුළ මරබය ඇති කරලා, මිනිස්සු තුළ භීතිය ඇති කරලා මොනවද මේ කරලා තියෙන්නේ? මේ ආදරය මිනිස්සු හම්බුනා නම්,
මේ මෛත්‍රිය මිනිස්සු හම්බුණා නම් මේ රට මීට වැඩිය කොච්චර ලස්සන රටක්ද. ඒ නිසා බොහොම පැහැදිලි ලෙස හිත පාරකමාව ගහලා මරලා දැම්මත් මේ මට දැනෙන ආදරේ මෛත්‍රියේ ඇත්ත මම හොඳටම කියනවා. මහාචාර්ය කාලෝ ෆොන්සේකාට අද මම විශේෂයෙන් එන්න කියලා කිව්වා. මම එක දවසක් මීට අවුරුදු 10කට විතර කලින් සර්ට මතකද දන්නේ නැහැ. මම රත්තරන් දුවේ සින්දුව නිකන් කිව්වා එක වැඩසටහනකදී. මට මගේ ළඟට ඇවිල්ලා කිව්වා, චාල්ස් මම මේ රටේ ලස්සනටම සින්දු කියනවා, එහෙම නැත්නම් ලස්සනටම මට දැනෙන්න ගීතය කියපු කෙනා ඔයා. හැබැයි මගේ රත්තරන් දුවේ සින්දුව කැතටම කිව්වෙත් ඔයා කිව්වා. මම එදා ඉඳලා හරි හිතේ අමාරු හිටියේ. මම අවුරුදු ගානක් යනකම් ඔය සින්දුව මගේ වැඩසටහනකට ගත්තේවත් නෑ. මම කිව්වනේ අවුරුදු 10ක් විතර. හැබැයි ඒ ලස්සන සින්දුව මගේ ජීවිතේ මම අයින් කරේ නෑ. මම මෙනෙහි කර අවුරුදු ගානක් මට සර් කියපු එක වචනයක් වැදුනා. මම කෝ දැන් ප්‍රොෆෙසර් කාලෝ ෆොන්සේකාක් මම අපේ ඔළුවේ තියෙන ඉතින් බොහොම අර විද්වත් බුද්ධි කේන්ද්‍රීය මේ හැඟීම් නැති මිනිහෙක් කියලා තමයි අපි පින්තූරෙ තියෙන්නේ. ඉතින් එතකොට මේ සන්තෝෂයක් නෑ හිතේ කියලා කිව්වම මට ඒක ටිකක් මේ පිළිගන්න අමාරුයි සර් එහෙම කියන එක. ඉමෝෂනල් වෙන්නේ නැති කෙනෙක් කියලා අපි හිතන්නේ. දැන් මේකල බොහොම බුද්ධියෙන් උත්තර දෙන අය කියලා හිතන්නේ. මම සර්ගෙන් ඇහුවා, සර්ට මොකද්ද මේ ඇතිවෙච්ච දුක? ඇයි සන්තෝෂයක් නෑ හිතේ කියලා ලිව්වේ? සර් මට කිව්වා, නෑ මම ඕකේ දුකයි කියලා ලියලා නෑනේ. මම දුකයි කියලා ලිව්වේ නෑ, මම ලිව්වේ සන්තෝෂයක් නෑ හිතේ කියලා. ඕක අවුරුදු ගානක් මම මෙනෙහි කරුවා. අවුරුදු ගානක් මම මෙනෙහි කරුවා. මං ඒ සර්ව විශ්වාස කරන පිළිගන්න හින්දා මං දන්නවා නිකන් ඔහේ වාක්‍යයක් කියන්නේ නෑ කියලා. මේ කියපුවට තේරුමක් ඇති. සන්තෝෂයක් නෑ හිතේ. ඒ තේරුම මට අද සර් ඉස්සරහම කියන්න ඕනේ වුණා. රන්දුවේ අපේ රත්තරන්දුවේ ඔබයි දිවිය අර්ථවත් කළේ. ගියදා පටන් ඉගිල කුරුළු කූඩු වෙන්නේ සන්තෝෂයක් නෑ හිතේ. කුරුළු කූඩු වෙන්නේ සන්තෝෂයක් නෑ හිතේ. සමුගෙන අපේ කූඩු වෙන්නේ නුඹත් කූඩුවක් තනන්නනේ. ඉගිලිලා ගිහින් කනපු කූඩුවත් අරන් නැවත එන්න පියඹලා දුවේ. ඉගිලිලා
මේ වචන දිහාට හැරෙනකොට සන්තෝෂයක් නැහැ හිතේ එහෙම කිව්වේ ඇයි කියලා මම හරියට හෙව්වා ඇයි සන්තෝෂයක් නැත්තේ දැන් ඔබ නිකන් කල්පනා කරලා බලන්න දැන් සමහර වෙලාවට හස්බන්ඩ් හරිම හොඳයි වයිෆ් උත් හරිම හොඳයි ළමයිලුත් ඉතින් එහෙම අප්සෙට් එකක් නැහැ හොඳට ඉන්නවා කිසි කරදරයකුත් නැහැ ඒ දොර වල ආර්ථිකයේ ප්‍රශ්නත් එහෙම ලොකු කතන්දරයකුත් නැහැ හැබැයි සන්තෝෂයක් නැහැ හිතේ හිතලා බලන්න ඉල්ලන ඔක්කොමත් ගෙනල්ලා දෙනවා කියන ඔක්කොමත් කරනවා මම දන්නවා එයා මට ආදරේ කියලා දන්නවා හැබැයි සන්තෝෂයක් නැහැ හිතේ නික හිතලා බලන්න මේක ඔබට කොහොමද මේ අදාළ වෙන්නේ කියලා දැන් මම මේක කියන එක ගැනත් සමහරුන්ට සන්තෝෂයක් නැති වෙන්න පුළුවන් හිතේ හැබැයි ඉතින් එහෙම හිතනවා නම් ඒ ගැනත් සන්තෝෂයක් නැහැ හිතේ ඔබ කල්පනා කරලා බලන්න අපි සමහර වෙලාවට එක සැරයක් බඳිනවා සන්තෝෂයක් නැහැ හිතේ දෙවෙනි සැරේ බඳිනවා සන්තෝෂයක් නැහැ හිතේ තුන්වෙනි සැරේත් බඳිනවා නේ සන්තෝෂයක් නැහැ මම මේ කියන්නේ උපහාසයට හෝ අපහාසයට නෙමෙයි ඇමරිකාවේ YouTube කියන අහස් යාත්‍රා හදන සමාගමේ අයිතිකාරයා හතර සැරයක් ලෝකේ ලස්සනම ගෑනු හතර දෙනෙක් බැන්දා ඒත් සන්තෝෂයක් නැහැ හිතේ ලංකාව වගේ රටකට අවුරුදු 10ක් කණ්ඩ දෙන්න සල්ලි තිබුණා. අන්තිමට මිනිහ හොයාගන්නේ එයාගේ කැලෑවක් ඇතුලේ හොලිඩේ බංගලෝ එකක තිබිලා පොඩි රෙදි කෑල්ලක් ඉනට ඇඳලා බොඩි එක හොයාගත්තේ මරණට හේතුව මන්ද පෝෂණේ. ඇයි? සන්තෝෂයක් නැහැ හිතේ. මං ඩුබායි වලට ගියාම ඩුබායි වල මහා විශාල පිළිගැනීමක් ගෞරවයක් ආදරයක් ඒ සියලු දේත් එක්ක හිටපු මිනිස්සෙක් හිටියා උදේ කියපු වචනය මට ඔබට කියන්න ඕනේ මම මේ අද කියනවා කලින් අවසර අරන් නෙමෙයි කියන්නේ උදේ මට කියනවා මම ඩුබායි මේ රටේ ලක්ෂරි ප්‍රශ්න කෙනෙක් කිව්වා ඒක තමයි වචනේ ලක්ෂරි ප්‍රශ්න කෙනෙක් කිව්වන්නේ ඇයි ඩුබායි ෂේක් එක්ක වැඩ කරනවා ඩුබායි ටුවරිසම් හදනවා ඊට පස්සේ අබු ඩාබි වලටත් ගෙනියනවා වාහන දීලා ගෙවල් දීලා මේ ඔක්කොම මම දන්නවා ඒක අපි දැක්කා ඒ ඔක්කොම ඇතුලේ ඔහු කියනවා සන්තෝෂයක් නැහැ හිතේ සන්තෝෂයක් නැහැ හිතේ සන්තෝෂයක් යදා පටන් ඉකිල කුරුළු කූඩුවේ සන්තෝෂයක් නැහිතේ නැවත එන්න පියඹලාදුවේ නැවත එන්න පියඹලාදුවේ ඉකිලිලා ගොහින් තනපු කූඩුවත් තරන් නැවත එන්න පියඹලාදුවේ අපි කියමුද ඉගිලිලා ගොහින් තනපු කූඩුවත් තරන් නැවත එන්න පියඹලාදුවේ නැවත එන්න පියඹලාදුවේ නැවත එන්න පියඹලාදුවේ ඉගිලිලා ගොහින් කනපු කූඩුවත් තරන් නැවත එන්න පියඹලාදුවේ අනික එන්න පියඹලාදුවේ ඇවිත් යන්න එන්න සුදුදුවේ බැරිම තැන මොකද්ද කිව්වේ ඇවිත් යන්න එන්න සුදුදුවේ මේක එන පාටක් නෑ බැරිම තැනනේ එන්න කිව්වා කිව්ව එන පාටක් නෑ ඇවිත් යන්න එන්න සුදුදුවේ අන්තිමට එහෙම හරි බලාපොරොත්තු වෙනවා ඇයි සන්තෝෂයක් හිතේ නැත්තේ
ඉගිලිලා ගියේ තනිකර අපේ කූඩුවෙන් උඹත් කූඩුවක් තනන්නනේ ඒ ඇවිල්ලා අර ප්‍රොෆෙසර් කාලෝ ෆොන්සේකා අලියන්නේ දැන් මේ තියරි එක දන්නවා ළමයි ඉපදෙනවා උන් ලොකු වෙනවා උන් බඳිනවා උන් අපිව දාලා යනවා ඉතින් මේ තියරි එක හරි ඒක තමයි කියන්නේ ඉගිලිලා ගියේ සමුගෙන අපේ කූඩුවෙන් නුඹත් කූඩුවක් තනන්නනේ ඊට පස්සේ කාලෝ ෆොන්සේකා කියන තාත්තා ඊළඟ පේලියේදී හම්බෙනවා ඉගිලිලා ගිහින් තනපු කූඩුවත් තරං නැවත එන්න පියඹලා දුවේ ඔබට පේනවද මේ වෙනස ඉස්සෙල්ලම අපි හැමෝටම තියෙන අවබෝධය අපි කේන්ද්‍ර තුනකට අයිතිනේ බුද්ධි කේන්ද්‍රය හෘද කේන්ද්‍රය සහ අන්ත්‍රය හෙඩ් සෙන්ටර් හාර්ට් සෙන්ටර් ඉන්ස්ටින්ක්ටිව් සෙන්ටර් මේ කේන්ද්‍ර තුනෙන් අපි මෙහෙ වෙන්නේ සර්ගේ බුද්ධි කේන්ද්‍රය තමයි පළවෙනි ලයින් එක ලියන්නේ ඉගිලිලා ගියේ සමුගෙන අපේ කූඩුවෙන් උඹත් කූඩුවක් තනන්නනේ ඒ ගියා කියන එක කියද්දිම මෙතන ඇවිස්සෙනවා හදවත අපි ඉමෝෂනල් වෙනවා අපි හැඟීම් බර වෙනවා අපිට තේරෙනවා ළමයා යන්න ඕනේ බඳින්න ඕනේ ඒක කියනකොටම මෙතනට දැනෙනවා එතකොට තමයි ඉගිලිලා ගිහින් තනපු කූඩුවක් තරං නැවත එන්න පියඹලා දුවේ තණ්හාවක්ද මන් දන්නේ මම වචනගත කරන්න යන්නේ නැහැ නිකන් හිතලා බලන්න පොඩි නිකන් ලෝභකමක් ආවද අරුට පුදල ඇරිය එකට අනේ මූ අරන් ගියා නේ හරි කුඹ කූඩුවක් හදන්න ඕනේ උඹ යන්න ඕනේ හරි මන් දන්නවා ඒක කියද්දිම ගියා කියලා දැනෙනකොටම නැවත එන්න පියඹලා දුවේ ඒ කැල්ල ආපුවා මොකද වෙන්නේ සන්තෝෂයක් නැහැ හිතේ ඒ සන්තෝෂයක් නැත්තේ අර අත්හැරීම සම්පූර්ණ නැහැ ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මිනිස්යාගේ ජීවිතයේ දුක්ඛ නැමැති අත්දැකීමේ වෙලිලයි තියෙන්නේ හැමදේම දුකක් එතෙන්දී අපිට පිළිගන්න වෙනවා මගුල්ගේ දරුවගේ මගුල්ගේ සතුට ගෙන දෙන දවසක්ද දුක ගෙන දෙන දවසක්ද තියරි එක මේක සතුට තියෙන්නේ දරුවා අපි හැමෝම බලාපොරොත්තු වෙන දරුවව බන්දලා දීලා එයාව අතාරින්න නිදහස් කරන්න ඒක තමයි ඇත්ත අපි හැමෝම ඒක කරනවා හැබැයි ඒක කරන්න අඬන ඇඬිල්ල කොච්චර අඬනවද මේ හින්දුව වෙනද වගේ නෙමෙයි අද ඕකේ වචන හොඳට අහන්න මේක අපි අහලා තියෙනවා හැබැයි මේකේ අමුතු කතාවක් තියෙනවා ඔය සර් කියන කතාවයි ඒකේ ඊටු අඩුපාඩු ටිකයි මේකේ තියෙනවා සර් බලන්න මේකේ කතා කරන්නේ කොයි තැනද මල්බෝනිකන් පූසි පැටවු ටික පාට ගවුම් පොඩි අද තනි වෙනවා තාත්ත රක්ෂට ගන්න නෑනේ පූසන් රක්ෂට මේක කියන්නේ එහෙමයි
තාත්තා ගැහුණා නෙමෙයි මම ගවුන් ටික අපරාදේ පූසි පැටවු ටික පව් මල් බොනිකන් පූසි පැටවු ටික පාට ගවුම් පොඩි අද තනි වෙනවා පියාණෙනි ඔබේ ආශිරි විඳ විඳ ඉරනම් ගමනක් යන්නට යනවා දැන් දුවටත් මේ දැන් බඳින්න යනකොට ඔය කොල්ල කෙල්ල කියන කතා එක වෙලාවකදී මම කියන්නේ වැඩි ගණන් ගන්න නෙවෙයි නිකන් පොඩ්ඩක් මතක් කරගන්න කියන්නේ අම්මට ඕන කෙනා නෙමෙයි මම බඳින්නේ මට ඕන කෙනා දැන් මේ වගේ සංවාද ඇහිලා තියෙනවනේ උඹට ඕන තරම් අම්මා කැමති වුණාට වැඩක් නැහැ මං කැමති නැත්තම් දැන් මේ වගේ ඕන තරම් සංවාද ඇති වෙන්නේ නැද්ද කිවල් වල ඕන තරම් ඇති වෙනවා හැබැයි මල් බොනිකන් පූසි පැටවු ටික පාට ගවුම් පොඩි අද තනි වෙනවා අර කයිවාරු ගැහුවට යන්න යනකොට තමයි මේ ඔක්කොම එළියට එන්නේ හොඳට හිතලා බලන්න දැන් ඒත් අර අපේ තියෙන පොඩි උද්දච්චකමක් තියෙනවනේ ඒක කියන්නේ මේ පූසෝ ටික තනි වෙනවා පාට ගවුම් ටික තනි වෙනවා නේ අනේ හැබැයි ඇතුළේ එළියට එනවා මොකද්ද පියාණෙනි ඔබේ ආසිරි විඳ විඳ ඉරනම් ගමන යන්නට යනවා ඒ ඇතුළේ ගෑන් ළමෙක් ලොකු වෙනකොට මේ මං කියන සින්දුව හොඳට ඔබට දැනෙනවා හොඳට දැනෙනවා අපිට තද කරගෙන හිත හදාගෙන ඉන්න පුළුවන් බැරි නැහැ හැබැයි පූසෝ ටික පව් හොඳට හිතලා බලන්න අපි මනසින් මොනවා කියන්න හැදුවත් අපි හරි සංවේදී මිනිස්සු අපි හරි ආදරණීය මිනිස්සු කිසිම අකමැත්තකින් නෙමෙයි ළමයාව බඳින්නේ ඒක කිසි ප්‍රශ්නයක් නැහැ හැම දෙයක්ම දරුවට දීලා යවන්නේ හැබැයි යන්නට යනවා ඉරනම් ගමන යන්නට යනවා නැවත එන්න පියඹලා දුවේ ආයි වෙන කැලන් ලියනවා යවලා නැවත එන්න පියඹලා දුවේ අපිට හිතෙන්නේ සන්තෝෂයක් නැත්තේ එයා බැඳලා යන හින්දා කියලා ඒ නිසා නෙවෙයි ඇයි අර කෑල්ල අපි ළඟ ඉතුරු වෙලා තියෙන හින්දා මොකද්ද නැවත එන්න පියඹලා දුවේ එහෙම තාත්තට දුකයි කියලා දැනුනම දුව තාත්තව සනසන හැටි තමයි ඊළඟ කොටසේ තියෙන්නේ පියාණෙනි ඔබි මුංචි කුමාරිය මුංචි මනාලිය වියන හවසි එපාහනන්නට මුංචි මොනපුරෙක් හැන්දම් ඉන්නම් මාහෙත දවසේ පියාණෙනි ඔබි පුංචි කුමාරි පුංචි මනාලිය වියන දවසේ ඉස්සර තාත්තා බබා නලවපු විදිහට දැන් බබා තාත්තව නලවනවා පියාණෙනි ඔබේ පුංචි කුමාරි පුංචි මනාලිය වියන දවසේ එපා හඳන්නට පුංචි මුණුගුරෙක් කැන්දන් එන්නම් මාහෙට දවසේ මොකද්ද මේ කියන්නේ තාත්තේ අඳන්න එපා මං තව දුකක් අරගෙන එන්නම් කියනවා නේ පියාණෙනි ඔබේ පුංචි කුමාරි පුංචි මනාලිය වියන දවසේ ඒ කියන්නේ ඔබට පේනවද මේ දරන්න බැරි දුක දුවත් අඬනවා තාත්තත් අඬනවා දැන් දුව තාත්තව සනසන්නේ පොඩි කාලේ වගේ සෙල්ලම් බඩු ගෙනත් දෙන්නම් නේද මේවා ගෙනත් දෙන්නම් දැන් ඒවා කියපුවා දැන් තාත්තට කියනවා එපා හඳන්නට එපා හඳන්නට පුංචි මුණුගුරෙක් කැන්දන් එන්න මාහෙට දවසේ ඒක නේද අර සර් මෙතන ලියලා තියෙන්නේ ඉගිලිලා ගිහින් තනපු කූඩුවත් අරන් දැන් දුව කියන්නේත් ඒකමයි ඔබට පේනවද සන්තෝෂයක් නැහැ හිතේ කියලා ඔය අපිට ඇති වෙන ප්‍රශ්නේ විසඳන්න හදන්නේ තව දුක් ගොන්නක් එක්ක අසු කරලයි කියලා
epa handannata punchi munupure kendan ennan maheta davase taatte man taattara duka double karala denna me saralawa eka thamai vigrahaya ekai uba ekek hinda aluwe dan dekek ta eka thamai ara kiyanne etara taattara oneth eka taattara oneth ekamai taattat monawada kiyanne ඉගිලිලා ගෙහින් තනපු කූඩු අත්තරන් උඹේ දුක මදිදුවේ ඔය කැදැල්ලම අරන් වරෙන් ඔය දුක් කැදැල්ලම ගෙනින් උඹේ මිනිහවත් එක්කන් වරෙන් ළමයිවත් අරගෙන වරෙන් ඉගිලිලා ගෙහින් තනපු කූඩු අත්තරන් අනික එන්න පියඹලා දුවේ එහෙම බෑනේ තාත්තේ අපි දැන් බැඳලානේ අපි දැන් වෙනමනේ ඉන්නේ මං හස්බන්ඩ් එක්ක ඉන්න ඕනේනේ එතකොට අම්මා මොනවද කියන්නේ හස්බන්ඩ් නැති දවසට රට ගියාම වැඩට ගියාම උඹ ඇවිල්ලා අපි එක්ක හිටහම පොඩි පොඩි කෑලි දානවා කොහොම හරි ඕනේ ඒ ඔක්කොම ඉතින් අන්තිමට ප්‍රායෝගිකව තේරෙනවා එහෙම කරන්න බෑ බැඳලා ගියා නම් අපි වෙනම පවුලක් ඔය ඔක්කොම තේරුම් ගත්තාම ඇවිත් යන්න එන්න සුදුදුවේ ඇවිල්ලා යන්න හරි එන්න කියලා කියනවා දුකට හේතුව මේ බැඳීම මේ දුක්ඛ සත්‍ය අපි අවබෝධ කරගත්තොත් අපිට ජීවිතේ තව එක පියවරක් ඉස්සරහට යන්න පුළුවන්. මං කියන්නේ දුකෙන් ඉන්න නෙමෙයි. මොකද්ද මේ දුක? අත්හරින්න ඉගෙන ගත්තේ නැත්නම් යම් දෙයක් අල්ලගත්තොත් ඒ අල්ල ගන්න තැන අපිට දුක ඉපදෙනවා. දුක ඉපදෙනවා. මේ දුකෙන් මිදෙන්න නම් අපි ටික ටික හරි අත්හරින්න ඉගෙන ගන්න ඕනේ සල්ලිද ගෙවල්ද ඔය ආසාවල්ද ළමයිද මේ ඔක්කොම මොනව අල්ලගත්තත් දුකක් නේ ඉස්සෙල්ලම නිකන් පුතුම සැපක් වගේ පේන එක අල්ලගත්තම කොහොමද දුක මට කියන්න එපා ඒක ගෙවල ඉවර කරගන්න බැරි දුකක් හැබැයි ජීවිතේ ඒ කිසිම දෙයක් නිසා මම මේව දිහා අඳුරෙන් බලන්න නෙගටිව් විදිහට බලන්න නෙමෙයි කියන්නේ ඒකයි දිහා බලන්නේ මේක තමයි ඇත්ත
දැන් මෙතන බොහෝ පිරිසක් ඉදදි එක්කෙනා එක්කෙනා ළඟට අවිල්ල කතා කරන්න බැරි වුණත් මෙහෙව් වැඩසටහනක් කරද්දී විශේෂයෙන්ම මේ ජයරත්න යුවල හිතවතුන් විදිහට සමීපතයෙන් විදිහට පෞලේ ඥාතීන් විදිහට මොකද හිතෙන්නේ මොකද දැනෙන්නේ කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන් මට හිතුණා ඒක මුලින්ම නදීගෙන් අහන්නට වුණා කියලා පොලිටිකස්මත් තියෙනවා මොකද එහෙම තමයි ගෙඩි පිටින් එකපාරට අතරියාම පොඩි ප්‍රශ්න තියෙනවා මේ වැඩසටහන ගැන මොකද ඔබට අතරම හිතෙන්නේ අතරම හරිම සුන්දර රාත්‍රියක් කියලා මට හිතෙනවා බ්‍රදර් චාල්ස් මට හම්බ වෙලා තියෙන එකපාරක් මම මේ ප්‍රථම වතාවට ඔහුගේ වැඩසටහනක සම්බන්ධ වෙන්නේ ඉතින් ගොඩක් වැදගත් පණිවිඩ ගොඩක් කිව්වා විශේෂයෙන්ම මගේ තාත්තව ගොඩක් සංවේදී කරා මේ බෑනත් ළඟ ඉන්නා මම දෙන්න දිහාම බලාගෙන හිටියේ බ්‍රදර් ශාස්ගේ මෙසේජ් එක කියන වෙලාවේ ඉතින් ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා බ්‍රදර් ශාස්ටත් ටීම් එකේ සියලු දෙනාටත් වැදගත් පණිවිඩ රාශියක් අපිට කියලා දෙන එක ගැන ඒ වගේම මේ විශේෂයෙන්ම මම ඉතින් ආන්ටි චාම්බරි කියලා කියන ආන්ටි චාම්බරි අංකල් ගාමිණී දෙන්නටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඒ පවුලේ හැමෝටමත් එක්කම මේ වගේ රාත්‍රියක් ඕගනයිස් කිරීම සම්බන්ධයෙන් එතකොට ඔය වගේ වෙලාවකදී ඔබට කියන්න තියෙන ඔය වචන ටික විතරමද මම දන්නේ නැහැ මට ප්‍රශ්නයක් විතර අහන්න පුළුවන් එච්චරයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි මාගේ මතකේ ඔබේ රුඳි සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි පිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයයි සීත සඳ පාන කිරිසයුර කලතා සොයයි සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි ඔලු මානෙල් පිපි සුවඳ පිනිහා වෙලි චොඳුර ඔය මුහුණ මිදුම් සේදෙන් වැසි මාගේ මතකේ ඔබේ රුවඳි සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි ඔබ මා හදේ සැරිසරයි ඔබ මා හදේ සැරිසරයි මට ඒක පොඩ්ඩක් පැටළුනේ ලැජ්ජයි වගේ මේ. ඇයි මේ පළවෙනි සැරේට තමයි එහෙම සින්දුවක් කිව්වේ මම මේ කඳුල වැඩසටහනේ. ඉතින් කොහොම හරි
අපේ ශවේන්ද්‍ර සහෝදරයාගේ ගෙදරදී උදේගේ උපන්දිනයේ දවසේ අපි හමු වුණා. එතෙන් එදා මම නදී සිංකරනව අහගෙන හිටියා. ඒ විලයි මම යම් දෙයක් ඔළුවේ තියාගත්තා. පස්සේ මම ලලිත්ටත් නදීගේ හස්බන්ඩ්ටත් මම කිව්වා මේ ප්‍රෝග්‍රෑම් එක යාට සිංක් කරන්න කියන්න කියලා. මේ කටහඬවල් වලට පුළුවන් මිනිසුන්ව සුවපත් කරන්න. ඒ නිසා ඉතින් ජයරත්න යුවලට නම් මං කිව්වේ නැහැ අද නදීට සිංක් කරන්න කියලා කියනවා කියලා. ඉතින් මේ ලස්සන ගීතය නදීත් එක්ක ගැයුවෙත් මේකත් කරුණාත්න අවේශේකරයන් ලියපු විශිෂ්ට ගීතයක්. ඉතින් මෙහෙම යන්න දෙන්න බෑ. අද ටිකක් වෙනස් හැන්දෑව. හුඟක් අය මේ දැන් මම ලොකු උත්සාහයක දෙනවා. දැන් මම ගොඩක් අය මට බ්‍රදර් කියනවා, ෆාදර් කියනවා, පියතුමා කියනවා, මේ එන කතා ගොඩක් කියනවා. අනේ මම බැඳලා ළමෙක් ඉන්න සාමාන්‍ය අහිංසක මිනිහෙක්. පළවෙනියෙන් මේ වැරද්ද හදාගන්න උවමනා වෙලා තියෙනවා. මම දන්නේ නැහැ එහෙම කියන්නේ කියලා. මට දැන් ගොඩක් ප්‍රශ්න වලටත් මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ ඔක්කොගේ හිතේ මම පියතුමෙක් කියලා. මම පියතුමෙක් තමයි නයෝමිගේ. නයෝමිගේ පියතුමා. මම බැඳපු මිනිස්සේ, මං ගිහියෙක්, මං පූජකයෙක් නෙවෙයි. පූජකයෙක් නෙවෙයි. ඉතින් මගේ ඉතිහාසය ගැන කිව්වොත් මං නයිට් ක්ලබ් සිංගර් කෙනෙක්. මං බිස්නස් කාරෙක් එදා. මගේ ජීවිතය ඇතුළේ වෙනසක් තියෙනවා. සැබෑ ආදරේ හම්බුණාට පස්සේ ඒ ආදරේ මගේ ජීවිතේ ගොඩක් වෙනස් කරා. එච්චරයි. අද මේ රටේ ඉන්න ගොඩක් මිනිස්සු ආදරණීයයි කියලා මම කියනකොට හුඟක් දෙනෙක් මම ආදරණීයයි කියලා මම දන්නේ නැතුව දුක් විඳිනවා. ඒ මොකද අනිත් අය කියනවනේ. දැන් වයිෆ්ම කියනවනේ ඈ තමුසෙට හිතප්පුවන්නේ නැද්ද කියලා. එහෙම අහපු ගමන් අරූ බලනවා මං ආදරණීයද කියලා. දැන් ඕගොල්ලෝ හොඳට කල්පනා කරලා බලන්න ඔබ ගැන වයිෆ් කියන දේද පිළිගන්නේ, ඔබ ගැන ඇත්තද පිළිගන්නේ කියලා මට උත්තර දෙන්න එපා. වයිෆ් එක්ක ආපු නිසා. අනේ සමහර වෙලාවට පුදුම දුකක් හිතෙන්නේ නැද්ද මේ ගෑණි මං ගැන කියන ඒවා අහගෙන ඉන්නකොට? ඒ කියන්නේ ඇත්තද බොරුද ඔය කියන්නේ? නිකන් මං කියන්නේ උත්තර නොදී හිතලා බලන්න. ඇත්තද බොරුද ඔය කියන්නේ? මගේ මිනිහා මං ගැන කියන්නේ මේ ඇත්තද බොරුද කියලා හිතලා බලන්න. ඒ කියන්නේ එක එක දේවල් එක එක කෙනා කියනවා. මූ හරි ආඩම්බරයි කියයි, මූ අහංකාරයි කියයි, මූ හරි ආත්මార్థකාමී කියලා කියයි, මූ කුණු ලෝභය කියලා කියයි. එහෙම ඒවා කියනවා මිනිස්සු අපිට කියනවා. ඌට වෙන මොකුත් ඕනේ නැහැ, ඌට ගෑණි විකුණලා හරි සල්ලි ඕනේ. මං අහන්නේ මේ වගේ ඇහිලම නැද්ද ඔබට? කට්ටිය නිකන් පුදුම වෙලා වගේ බලපු හින්දා මං ඇහුවේ. හරි. එහෙම කියනවා මිනිස්සු. දැන් මං ගැන එහෙම කිව්වහම අපි කොච්චර අපි ගැන මොනවා හිතන් හිටියත් පොඩ්ඩක් හරි වැටෙන්නේ නැද්ද මානසිකව? නිකන් මං අහන්නේ. වයිෆ් කිව්වහම වැටෙන්නේ නැද්ද? මෙන්ටලි වැටෙනවා අපි, ටිකක් හරි වැටෙනවා. හැබැයි මම ඔබට කියනවා අද එක දෙයක් හදාගන්න ජීවිතේ. කවුරු කිව්වත් මං ගැන දන්නේ මම විතරමයි. එදා වසන්තර කේන්ති ගිහිල්ලා කෙනෙකුට ගහන්න හිතුණා නම් පෝච්චියක් පොලේ ගැහුවා නම් ඒ එළියට පේන්නේ කේන්තිගේ මේ පෝච්චියක් පොලේ ගන්න හදන මිනිස්සෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ඇත්ත දන්නේ වසන්ත විතරයි. වසන්ත විතරයි. ඕක වසන්තගේ වයිෆ්ගෙන් මං ඇහුවොත් එයා මගෙත් එක්ක එකඟ වෙයි. මොකද අපි හැමෝටම වැඩි ඈත් එක ජීවත් වෙන හින්දා මූට කොච්චර තද වුණත් ඊළඟට උණු වෙනවා. හරි, ඒ වගේ කතාවක් අපිට වැඩි දන්නවා. මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. මොකද්ද? මිනිස්සු ඔබ ගැන මොන දේවල් කිව්වත්, සමාජය ඔබට මොන ලේබලයක් ඇහුවත්, ඔබ ඔබට වඩා වෙන කාවත් විශ්වාස කරන්න එපාය කියලා මම ඔබෙන් ඉල්ලනවා. පවන කරේ සෝර අරි බබා ෂෝර් නෙයි සෝර් 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 පවන කරේ සෝර් ජියරර තුම රේසෙ දේසෙ පන මනතෙ මෝර සාවන කමහිනා පවන කරේ සෝර ජියරර තුම රේසෙ දේසෙ පන මනතෙ සාවන කමහිනා
ये पुरुवाईया यारे तू मेरे से वैसे पन माना ते मोर सावन का महीना पवन करे सोर शिरारे तू मेरे सिर जैसे बन माना ते मोर Big round of applause for Sumit as well. He's a well-known keyboard player. Thanks. Brother Charles, thank you so much. I think we have to mention that it's a very special day today. Ada godak vishesha davasak. Ada api godak kattiya danna kenekge upandinayak. Man hitanne e pudgalaya nisa api attatama godak nidahase jeevath wenna sambandhayak tiyana pudgalayek. We have got freedom mainly because of great personalities like that. Major General Shavendra Silva's birthday. Can we have a huge round of applause for Major General? අපි හැමෝම නැගිටලා ඒ අපේ රටේ ආදරණීය සහෝදරයාට අපි ආදරය පුද කරමු. අද අපි සන්තෝෂෙන් ආදරෙන් මේ රටේ ජීවත් වෙනවා නම් ඒ යුද්ධේ කුරිරු මතකයන්ගෙන් බැහැර වෙලා අලුත් හෙට දවසක් ගැන අපිට අද බලාපොරොත්තු ඇති වෙලා තියෙනවා නම් ඒකට ජීවිතෙන් දායකත්වයේ දීපු විශිෂ්ට සොයුරෙක් විශිෂ්ට සොයුරෙක් ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ ලස්සන දවසේදී ඔහු වෙනුවෙන් මේ ගීතය ගායනා කරමු ඔහු වෙනුවෙන් මා බාල කාලේ අම්මාගේ උකුලේ මේ ගීතය ශවේන්ද්‍ර සොයුරා වෙනුවෙන් අද රාත්‍රියේදී අපි ගයමු මේ පුංචි ලංකා ඔබගේ පුතේ ඇනක්ම ඇත්තේ පුතුගේ අතේ නංවාලා ස්නේහේ රට දැකරෙහි රැකගන්න සැමදා ඇගේ නාමෙ පුතුනේ
බාල කාලේ අම්මාගේ උකුලේ නලවුණු තාලේ මට තාම සිහිවේ බාල කාලේ අම්මාගේ උකුලේ නලවුණු තාලේ මට තාම සිහිවේ පාදරේ මා ඔවමින් දුරුල් වී නැහිඳ ඌයේ නැමි මගේ බාල කාලේ ඉගෙනීම ඔබගේ ධනයයි සිතා ඉවසීම කරුණා ගුණදම් ගොතා දුරලන්න වංචා මදමාන ඊර්ෂ්‍යා ඒවාගේ මට අවවාද දුන්නා මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහිවේ පුංචි ලංකා ඔබගේ පුතේ ඇරක්ම ඇත්තේ පුතුගේ අතේ මේ පුංචි ලංකා ඔබගේ පුතේ ඇරක්ම ඇත්තේ පුතුගේ අතේ ලංවාලා ස්නේහේ රට දැකරේහි දැකගන්න හැමදා ඇගේ නාම පුතුනේ බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහිවේ පෑදරේ මා හොවමින් දුරුල් වී නැහින වූයේ මැනි මගේ ඇදුන් නොවමි කකුලේ විනාමි මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ Happy birthday කියලා අපි සිං කරමු අපි හැමෝම මේ ආදරණීය ශ්‍රාවකයන්ට. Thank you brother Charles. Thank you very much. මයිතන ඒ වගේම birthday wishes extend කරනවා අපි හෙට දවසේ චමරි ජයරත්න මහත්මියගේ උපන්දිනේ ඇට ගොඩාමත් ගොරත්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ රාත්‍රියක් ඕගනයිස් කරලා තමන්ගේ හිත මිත්‍රයන් එකතු කරලා මයිතනේ මේ දෙන පණිවිඩය brother Charles I have to say Even in English, I have to say that it's very inspirational. A lot of the youth in this country needs a message of this nature to unite Sri Lanka and be happy, be mindful, live for the moment. So you're bringing out a lot of positivity. Thank you so much, Brother Charles. Bohoma Stuti. Shansila Mahatmaya. Silu Dhanava Kiwa. Chati Abudumar Naayagati. Panasata Brigadier. ඉදිරිට ඇදෙද්දී මොන තරම් පර සතුරන් ඔබ ඉදිරිට ආවද කියලා අපි ඇස්සෙන් දැක්කා. අපි මාධ්‍යකරුවන් විදිහට අටුවා ටිකා ටිප්පණිය අවශ්‍ය වන්නේ නැහැ. ඔබ ඇතුළු රණවිරුවන් අපේ රටේ දේශීය බේරලා දුන්නා. ඒ යුද මානසිකත්වයේ ඒ බෝම්බ එක තියෙන කුරිරු කාමී බව නොදන්න අය මොන තරම් දේවල් කියනවද? අඩුම තරමින් රතිඤ්ඤා කරලකටවත් අත්පුච්චගත්තේ නැති මිනිස්සු තමයි යුද ගැන කතා කරන්නේ. එහෙව් රටක් එහෙව් පිරිසක් ඉන්න තැනක් අපි. හැබැයි අපි විශ්වාස කරනවා විශ්වාස කරනවා අපේ සහෝදරතුමන් කියන විදිහට අනාගතය යහපත් වේ. ඒ සියලු දේ හරි. ඔබතුමාගේ උපන්දිනය දවසට අන්නර ජයරත් මහත්මයයි මහත්මියයි මේ කඳුල වැඩසටහන නිර්මාණය කරද්දී ඔබ කඳුල ගැන හොඳින්ම දන්නවා. චාර්ල්ස් තෝමස් අපේ හිතවනම් ගැන දන්නවා. ඔබතුමාට දැනෙන දේ වචනෙන් කිව්වොත්. ප්‍රථමයෙන් ස්තුතියි චාර්ල්ස් තෝමස් පිතුමාට. අද දිනේ ඔපීද වගේ වෙද්දීනගේ පියතුමා තියාකාරේ මෙවැනි අවස්ථාවක මගේ උපන්දිනේ මතක් කිරීම සමැදිව නමුත් චවරි ජයරත්න මහත්මයත් ගාමිණී ජයරත්න මහත්තයත් මම හිතන්නේ ඔවුන්ගේ හිතවත් කියන පිරිසක් එකතු කරගෙන
මේ අද කරපු ප්‍රයත්නයේ මේ සන්ධ්‍යාවකට පමණක් සීමා කරපු දෙයක් නෙමේ. බ්‍රද චාල්ස් තෝමස් කියන පුද්ගලයා මේ වෙනකොට රටට යම්කිසි පණිවිඩයක් අරන් යනවා. විශේෂයෙන්ම එක් ශ්‍රී ලාංකිකයන් වශයෙන් කටනායමක් කියලා අරන් යන පණිවිඩයක සහ සමාජයේ පුද්ගලයන් තුළ තිබිය යුතු ගුණාංග සම්බන්ධයෙන් තමයි විශේෂයෙන්ම අරන් මේ පණිවිඩ අරන් යන්නේ. මම ස්තුතිවන්ත වෙනවා චමරි සහගාමිනීට ඒ ප්‍රයත්නේ එක් අවස්ථාවක් තවත් පියවරක් කොළඹදී අද මේ වගේ තැබුවට බොහොම ස්තුතියි. ඉතාම විශේෂ අවස්ථාවක් නැවත වතාවක්. අපි හෘදයාංගමව මේ රැස්ව සිටින පිරිස පමණක් නොවේ මං හිතන්නේ මේ දේ දන්න සියලු දෙනාම සහෝදරතුමනි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට දෙපාරක් හිතන්නේ නැහැ. සුබ උපන්දිනයක් වේවා. හුඟා දෙනෙක් තුළ තිබෙන වැරදි මතයක් අපි නිවැරදි කළ යුතුයි. යුද හමුදාව සටන් වැදුනේ දෙමළ ජනතාවට විරුද්ධව නෙවෙයි. ඒක අපි ලෝකෙට කියන්න ඕනේ. මම දන්නේ කොච්චර දුරට අපි සමත් වෙලා තියෙනවද කියලා ලෝකෙට මේ පණිවිඩේ කියන්න. කොච්චර දුර සමත් වෙලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. අපේ අතින් පොඩි වැරද්දක් අඩුපාඩුවක් සිද්ධ වුණොතින් ඒක අරගෙන ජාත්‍යන්තරයට ගෙනලා BBC වල CNN වල හැම තැනම පට්ට ගහලා මල ලංකාව නැතිකරන්න යම් කොටසක් බොහොම වේගෙන් වැඩ කරනවා. නමුත් අපිට තවම බැරි වෙලා තියෙනවා. මම වගකීමෙන් කියනවා. අද ශවේන්ද්‍ර සොයුරා සහ ගජබාජි රෙජිමේන්තුවත් එක්ක බොහොම ඇතුළෙන්ම ආදරෙන් බැඳිච්ච කෙනෙක් මම. ඒ වගේම මේ ලංකාවේ යුද හමුදාව ත්‍රිවිධ හමුදාවත් එක්ක බොහොම ලොකු සම්බන්ධකමක් තියෙන කෙනෙක් ඔවුන්ගේ ජීවිතත් එක්ක. අද LTT එකේ හිටපු සමාජිකයෝ සහ පෞල්වල අය සැනසුම් සුසුමක් හෙලනවා නම් හෙලන්නේ යුද්ධ හමුදාව නිසා. මේකම වගකීමෙන් කියන්නේ. අද ඔබ දන්නවා කුල ભેදය කියන එක උප්පරිම තිබෙනවා මේ දෙමළ ප්‍රජාව අතරේ විශේෂයෙන් උතුරේ තරුණු විදිහටම. ඒකම යුද්ධ සමයේ LTT කණ්ඩායම් වලට සම්බන්ධ වුණේ ගොඩාක් මේ කුලවලින් අඩු අය. එතකොට ඒ වෙලාවේ ඒගොල්ලත් උපරිම ගත්තා ඒකේ. මේ කුල ප්‍රශ්නෙත් උපරිම විසඳ ගත්තා ඒ වෙලාවේ. ඒ කියන්නේ සරල උදාහරණයක් කිව්වොත් ඒ උසස් කුලවල කෝවිල් වලට පහත් කුලවල අයට යන්න බැහැ. ප්‍රභාකරන් පහත් කුලේ කෙනෙක් නම් ෂර්ට් එකවත් ගලවන්න නැතුව ගියා. ඒ කරපු එක ක්‍රියාවක්. මේ උතුරෙන් ඇහෙන එක දෙයක් මම ඔබට කියන්නේ. ඒකේ වාඩුව ආපහු ගනිමින් සිටිනවා ඒ උසස් කුලවල අය නැවත. මේක මං යාපනයේදීත් කිව්වා. මම මේක යාපනයේදී කියද්දි ඉස්සරහා ඉරපු 1000ක් විතර අපි දෙමළ ජනතාව ඉස්සරහා තමයි මම කිව්වේ. LTT සමාජිකයෝ හිටියා, සාමාන්‍ය දෙමළ අය හිටියා, යුද හමුදාවේ හිටියා. පල්ලෙ හිටපු යුද හමුදාවේ උසස් නිලධාරියෙක් මෙහෙම ඔළුවේ අද්දෙක් ගහගත්තා. මට බහිනකොටම කිව්වා යාපනයේ ඇවිල්ලා කවුරුත් ඔය කුල ප්‍රශ්නේ කතා කරන්නේ නැහැ. ඕක ගුටිකන මාතෘකාවක් කියලා. මම මේක කිව්වේ හේතුවක් ඇතුව. අද LTT එකේ ඒ හිටපු සන්නද්ධ අංශවල හිටපු අය පෞල්වල අය මට පෞද්ගලිකව කෙලින්ම කියලා තිබෙනවා හමුදාව යාපනය යනට අපි කැමති නැහැ කියලා. මේවා ලෝකෙ දන්නේ නැහැ සමහර විට. අපි කැමති නැහැ කියලා කියනවා. අද යුද හමුදාව තමයි සම්පූර්ණ ඒ ජනතාව නැවත සමාජගතකරන්න සියලුම කටයුතු කරගෙන යන්නේ. ඒකේ ප්‍රායෝගිකව සම්බන්ධ වෙලා ඉන්න පිරිසක් හැටියට අපි හොඳටම දන්නවා මේක කොච්චර ඇත්තයිද කියලා. ඉතින් ඒ නිසා මේක ලෝකෙට කියන්න අපි තාම අසමත් වෙලා තියෙන එකේ අවාසිය අද මම ඔබට කියනවා. ඒ නිසා ඔබ හැම කෙනෙක්ගේම ඉන්නවා මෙතන ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධකම් තිබෙන අය ඔබ ඉන්නේ. ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් අය මෙතන ඉන්නේ. මම ආදරෙන් ඉල්ලනවා මේක කිසිම ආණ්ඩුවක් විසින් කරනකම් බලා සිටිය යුතු නැහැ. අපි සියලු දෙනා මේ වගකීම ගත යුතුයි. අපේ රටට ආදරය කරපු මිනිස්සු, ජීවිත දීපු මිනිස්සු. පැහැදිලි ලෙසම මට එක දෙයක් හරියට වැදුනා. ශවේන්ද්‍ර සොයුරා මගෙත් එක්ක ඉතාම ගැඹුරින් යුද්ධ ගැන කතා කරපු එක මොහොතක මට කිව්වා අපි හිටපු කණ්ඩායමේ අපි කැල්කියුලේට් කරා මෙච්චර ගාණක් මැරෙනවා මේ කිලෝමීටර් භාගෙදී. මම ඔහු ඉදිරිපිටමයි මේ කියන්නේ. මෙච්චර ගාණක් මැරෙනවා. මේ අන්තිම මිනිත්තුවේදී මෙච්චර ජීවිත දෙන්න වෙනවා.
කවුදද මේ කතා කරන්නේ අපි හිතමු 500ක් හිටියා කියලා හුත් එක්ක මේ 500 සාකච්ඡා කරනවා අපි 300ක් මැරෙනවා එතන මේ 500 සාකච්ඡා කරනවා අපි 300ක් මැරෙන්න වෙනවා තව 100කගේ කකුල් කැඩෙනවා මේ ගණන් නෙමෙයි මං කියන්නේ මේ වෙච්ච සාකච්ඡාව තව 100කගේ කකුල් කැඩෙනවා කකුල කැඩුනම කෑ ගහන්න එපා ටාගට් වෙනවා එතනම කකුල අල්ලගෙන ඉන්න අපි ගෙනියන්න එනකම් මම වැරදිනා ඔබ නිවැරදි කරන්න ඒක දවස් දෙකක්ද තුනක්ද සුමානියක්ද දන්නේ නැහැ අපි ගිහිල්ලා අපි යුද්ධය අවසන් කරලා එනකන් ඉන්න වෙනවා මොකද එතකන් කාටවත් එතෙන්ට එන්න බැහැ අපි එහෙම ජීවිත දීලායි මේ රට බේරගන්න සටන් කළේ කියන වචනේ මට හරියට දැනුණා අපි උන්නට කැසට හෙම්බිරිස්සවට කොච්චර නේද විවේක ගන්නවද අපි රට වෙනුවෙන් තව කොච්චර මම අද ඉල්ලන්නේ එක දෙයයි අද ඉල්ලන්නේ අඩුතරමේ එවැනි කැපවීමක් කරලා මේ අපේ රටේ දරුවෝ දෙමළ සිංහල මේ හැම කෙනාම ජීවිත පූජා කරලා රැකගත්තේ මේ රට සටන් කෙරුවේ පෞද්ගලික දෙයක් වෙනුවෙන් නෙමෙයි මේ රට වෙනුවෙන් අඩුම තරමේ අපිට යුතුයකමක් තිබෙනවා මේක දෙමළ සිංහල ප්‍රශ්නයක් නෙමෙයි මේ හමුදාව සටන් කළේ දෙමළ මිනිසුන්ට විරුද්ධව නෙවෙයි කියන එක ලෝකෙට කියලා අද ඉස්සාමත්ම වැරදි විදියට සංගවල තිබෙන යුද හමුදාව විසින් ඒ දෙමළ සන්නද්ධ අංශවල හිටපු අයව පවා නැවත සමාජගත කරන්න කරන මෙහෙවර ලෝකෙට කියන්න අපිට යුතුයකමක් තිබෙනවා
Mata WhatsApp එකෙන් message එකක් ආවා. මට ගොඩක් හිතවත් හැමෝටම මම එක forward කරා. මම දන්නේ මේ සිදුවීමට අදාළ පුද්ගලයා අද මෙතන ඉන්නවාද කියලා මම දන්නේ නැහැ. මට කියලා එවනවා මිනිහක් මරලා ලොකු විනාශයක් සිදු වෙන්න තිබුණා මගේ ජීවිතේ. ඒකෙන් අද ඔබ නිදහස් කරපු එකට ඔබට පින් දෙන්නයි මම මේක ලියන්නේ කියලා මට මෙසේජ් එකක් එවනවා. ඒකේ සියලු විස්තර සඳහන් කරලා ඔහු ගැන ඔහුගෙන් ඉල්ලීමක් කරා. මගේ නම ගම සහ මං කවුද කියලා නොකිය ඕනම තැනක මේ සිද්ධිය කියන්න. ඕනම තැනක මේ සිද්ධිය කියන්න. මම ගොඩක් ආදරය කෙරුවා. මම වෙන රටක ජීවත් වෙන්නේ. මම එයත් එක්ක එන්ගේජ් වුණා, විවාහ ගිවිසුම් දුන්නා. එයාව ඒ රටට අර යන්න වීසා එක හදන්න ඕන නිසා මං ගිහිල්ලා එයාට එහෙන් iPad මේ ඔක්කොම එව්වා මගෙත් එක්ක කතා කරන්න. Facebook account එකක් ඇරලා දුන්නා. මේ ඔක්කොම කරා. ඒ ඔක්කොම කළා. මං එහෙ ගෙවල් අරගෙන රස්සාව හදලා මෙයාගේ වීසා එක හදලා ලංකාවට ආපුවම මම අරන් දීපු iPad එකෙන් මෙයා තව අහවල් කෙනා එක්ක සම්බන්ධ වෙලා එයා එක්ක සම්බන්ධයක් ඇති කරගෙන මාව දාලා යන්න ගිහිල්ලා. මේක තමයි සිද්ධිය. බොහොම සරලව කිව්වොත් මට පුදුම වෛරයක් ආවා. මට පුදුම කේන්තියක් ආවා. මම ඕකෙම මරණවාමයි කියලා තීරණය කරා. තීරණය කරලා මම ඒකට ප්ලෑන් කරා. එහෙම ඉන්න අතරේදී මම ඔබේ වැඩසටහන් ඒ කාලපකවානුව ඇතුළත මං මට කියන්න බෑ වැඩසටහනේ මොනවද ආවේ කියලා මම ඒක කියන්නේ නැහැ. මම ඔබේ වැඩසටහන්වල අහවල් කාරණාව සඳහා 12 වතාවක් සම්බන්ධ වුණා. ඒකේ එක තැනක ගුණදාස කපුගේ සහ මාල්නී බුලත් සිංහල ගායන ගීතයක් ඔබ විස්තර කරා. මගේ ඇස් දෙකේ කඳුළු නතර කරන්න මට බැරි වුණා. ඇයව මරන්න ගත්ත තීරණේ මං මගේ හිතෙන් අයින් කරලා ඇයට මම මේ වෙලෙම කතා කරලා කිව්වා. මම ඔබට දික්කසාද දෙන්නම්. ඔබ නඩුව දාන්න. මම පරණ කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. මම ඔබ දික්කසාද කරන්න බාධා කරන්නේ නැහැ. මම උසාවියට ඇවිල්ලා කැමැත්තෙන් ඔබට දික්කසාද දීලා මම මේ රටින් යනවායි කියලා ඔහු ඒ මිනී මරණ තීරණේ වෙනස් කරලා තමගේ බිරිඳට සමාව දීලා ඇය මට අකමැති නම් මට බලෙන් ඒ ආදරේ ගන්න බැහැ කියන ওই සත්‍ය තේරුම් අරගෙන ජීවිතේ වෙනස් වුණා කියලා මට විස්තරේ ලියලා එව්වා. ඒ වෙනස ඇති උනේ වෙන මොකුත් නිසා නෙමෙයි. ඒකයි මම ඔබට කියන්නේ මේ සිංහල ගීත සාහිත්‍ය අපි හිතනට වඩා ගොඩාක් ගොඩාක් බලවත් මේ ලස්සන ගීතය තමයි මේ මිනිහක් මරන්න හිටපු ජීවිතය ආදරණීය මිනිහෙක් බවට පරිවර්තනය කළේ. නෙතඟින් කඳුලක් හෙලන්න එපා දිවිසා ගනිමු අපි පෙම්යුවලක්සේ කිසිදායක් නොවෙනා මේ ගීතය තමයි විවාහ ජීවිතය ගැන දැනට සිංහල ගීත සාහිත්‍යයේ මට හමු වෙච්ච විශිෂ්ටම ගීතය සක සංකා නැහැ ඔබ ගැන හිතේ රැඳී හිමි කන්නෝ කියමි ඔබට මගේ කිසිදා උරන නොවන්නෙමි ඔබ අන් සතු උදා මං හින්දා ඔබේ නෙතඟින් කඳුලක් හෙලන්න එපා
ගනිමු අපි දෙන්නුලක්සේ විසිදායක නොමේනා උපසිර කරලන දොරගුළු දමනු පැරි මේ කුල සිරිතින් සෙලිනෝ පෙමක් නොවේ පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපේ මං හින්දා ඔබේ නෙතඟින් කඳුලක් හෙලන්න එපා විසා ගනිමු අපි ප්‍රේමියුව ලක්සේ කිසිදායක් නොවේනා විසා ගනිමු අපි ප්‍රේමියුව ලක්සේ කිසිදායක් නොවේනා අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැඳී ඔබ සිර කරලන දොරගුළු දමනු බැරි තෝ මං ගැන ඇරෙන්න වෙන එකෙක්වත් ගැන හිතන්න එපා කියලා කාමරේ දාලා ලොක් කරලා යනවා යතුරු අරගෙන හරිද මට උත්තරයක් ඕනේ වයිෆ්ට හරි හස්බන්ඩ්ට හරි හරි ඔබ ආදරේ හින්දා වෙන්න ඇති වෙන කිසිම කෙනෙක් ගැන හිතන්න එපා කියලා කාමරයට දාලා ලොක් කරලා තවනම් ඉබ්බෙකුත් දාමුකෝ ඔබ යනවා ඔබට පුළුවන්ද ඒ හිත එහෙම බඳින්න පුළුවන්ද බැරිද මට ඒක උත්තරයක් දෙන්න ඕගොල්ලෝ හරි කපටි එක එක්කවත් කියන්නේ අපිට කවදාවත් තව කෙනෙක්ගේ ආදරේ අපේ බලහත්කාරකමකින් තියාගන්න බෑ මගේ දරුවා වෙන්න පුළුවන් මගේ හස්බන්ඩ් වෙන්න පුළුවන් මගේ වයිෆ් වෙන්න පුළුවන් හැබැයි හොඳට මතක තියාගන්න මේ කිසිම කෙනෙක් පිළිබඳව අපිට කිසි අයිතියක් නැහැ මේක කිව්වම කාට තද වුණත් මේක තමයි ඇත්ත අයිතිද කියලා කියන්නකෝ ඒක හිතුවම ඇති මගෙත් එක්ක ඔබ එකඟ වෙයි සමහර වයිෆ්ලා කියනවා මන්නම් අපේ හස්බන්ඩ්ව හදාගෙන ඉන්නේ අපි තමයි දන්නේ අපි තමයි දන්නේ හදාගෙන ඉන්න ඇති ඔබ සිර කරලන දොරගුළු දමනු බැරි නෑ කුල සිරිතෙන් බැඳෙනා පෙමක් නොවේ දැන් බැඳලා පස්සේ නෑ දෑව සෙට් එක ඔක්කොම එනව නේද සුදුරෙද්ද රතු හොයන්ද මම මේ කියන දේ ඔබ හිතනවා නම් අපේ සොසයිටි එකට ගැලපෙන්නේ නැහැ. එයා හීට වැඩි හික්මීමක් ඇතුව කතා කරන්න ඕනේ. එයා හරි නෑ කතා කරපු විදිය. රෙස්පෙක්ටබල් ෆැමිලිස් ටිකක් ඇවිල්ලා හිටියේනේ. එහෙම හිතනවා නම් ඔබට අර රෙද්දෙල අප හොයන්න එපා පළවෙනියෙන්. මම මේ සරලව කියන්නේ බොහොම. දැන් තව සමහර වයිෆ් ලා ඉන්නවා. මම අද පොඩි පොඩි නිකන් පොයින්ට්ස් ටිකක් දෙන්නවා ඔයගොල්ලන්ට. මොනවටද? දෙක්කසාද වෙන්න නෙමෙයි. දෙක්කසාද වෙන්නේ නැතුව ජීවිතේ යථාර්ථයට මූණ දීගෙන සන්තෝෂෙන් ජීවත් වෙන පොඩි පොයින්ට්ස් එකක් දෙන්නම්මා. දැන් සමහරු ඉන්නවා එහෙම බෑ මේක අතටම අල්ල ගන්න ඕනේ. හරි. වයිෆ්ලා හරි දක්ෂයි අතටම අල්ල ගන්න. ඔව්ද නැද්ද? මට උත්තර දෙන්න පණිගා අහගෙන ඉන්න. අතටම අල්ල ගන්න හරි දක්ෂයි. ගාන්ට ප්ලෑන් කරලා ඔක්කොම සෙට් කරලා අතටම අල්ල ගන්නවා. ඊට පස්සේ ඊළඟ මොකක් කරන්න තියෙනවද? ආය අල්ල ගන්න තියෙන ඊළඟ එක. ඔතන මූව අතට අල්ල ගත්තාම ඊළඟ ප්ලෑන් එක අහු නොවෙන්න ගන්නවා ඊළඟ එක. දැන් මං කියනකොට ඔබ එකඟ වෙන්න එපා. ගෙදර ගියාම තනියම වයිෆුත් නැතුව හස්බන්ඩ්ුත් නැතුව මං කියපුවා ඇත්තද බොරුද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. පළවෙනි සැරේ මෝඩකම නම් දෙවෙනි සැරේ කරන්නේ නැහැ. හොඳටම ප්ලෑන් කරනවා. එතකොට දැන් වයිෆ් ඊට වැඩි ටිකක් මාන්සි වෙනවා.
මහන්සියලා කොහොම හරි දෙවෙනි එක අතටම අල්ල ගන්නවා. ඊට පස්සේ යාර මොකද කරන්න තියෙන්නේ? තුන්වෙනි එක අල්ල ගන්න. වෙන කරන්න දෙයක් නෑ. අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැඳී. මේ වචන මම මෙච්චර මේ සිංහල සින්දු වලට ආදරය කරන්න හේතුවක් තියෙනවා. සමහරු කියනවා මේ මගේ ප්‍රෝග්‍රෑම්ස් වල මිනිස්සු ගොඩක් ඉන්නේ සින්දු අහන්න කියලා. අපේ රටේ ගායකයෝ නැද්ද? ඕන තරම් ඉන්නවා. මේ මගේ එකම සින්දුවක්වත් මම කියනවද නෑ. මේ අනුන්ගේ සින්දු. මගේ සින්දු නෙමෙයි. මිනිස්සු වෙන සින්දු අහන්න නෙවෙයි. මිනිස්සුන්ට සින්දු අහන්න නෙවෙයි ඕනේ. මේක මිනිස්සුන්ගේ ජීවිතයේ ගීතය. මේ මිනිස්සුන්ගේ ජීවිතයේ ගීතය. අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැඳී. ඔබ සිර කරලන දොරකුළු දමනු බැරි. නෑ කුල සිරිතෙන් බැඳෙන පෙමක් නොවේ. පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපේ. කවුරු හරි සන්තෝෂෙන් ජීවත් වෙනවා නම් මේ පොළවේ ඒ ආදරය කරන කෙනෙක් විතරයි. ඔබ බිරිඳක් හැටියට නීති රීති දාලා ඔබේ ස්වාමි පුරුෂයාගේ වැරදි අතටම අල්ලගෙන කවමදාවත් ඔබට ජීවිතේ දිනන්න බෑ. අල්ලගෙන මොකද කරන්නේ? ඊළඟ එක අල්ලගන්න විතරයි තියෙන්නේ. වෙන කිසිම දෙයක් කරන්න බෑ. මං කියන දේ ඇත්තද බොරුද කියලා හිතලා බලන්න. මෙහෙම කියද්දි කෙනෙකුට හිතෙන්න පුළුවන් මූ ඇවිල්ලා තව අරුන්ට පෝර දාලා උන්ට වැඩේ ලේසි කරලා ගියා කියලා. අනේ මං එහෙම එකක් නම් කෙරුවේ නෑ. එහෙම එකක් නම් කෙරුවේ නෑ. මේ ඔක්කොම කරපු උන් දන්නව නේද ඔබ කොච්චර හිස්ද කියලා? මට උත්තර දෙන්න එපා, නිකන් හිතේ තියාගන්න. මම නම් කරලා තියෙන්නේ මොනවද? ඔය සතුට හොයාගෙන හැම කෙරවලටම ගිය මිනිහෙක්. මම නයිට් ක්ලබ් වල පොල් ගෑවෙ නෑ, භාවනා කරේ නෑ. මම ජීවිතේ සන්තෝෂ හොයාගෙන හැම කෙරවලටම ගිය මිනිහෙක්. ඒක ඇතුලේ තියෙන හිස් බව දැකලා තමයි ඒ ආදරය හොයාගෙන ගියේ. ශරීර සන්තෝෂ කරන අපි හැමෝම හොඳට දන්නවා ඒකේ අන්තිමේ තියෙන හිස්කම විතරයි කියලා. ඒ හිස්කම අපි හොඳටම දන්නවා. ඒ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මූට බැරි හින්දා නෑ, මූට කරගන්න බැරි වෙච්ච හින්දා නෑ. මං නම් කරගෙන කියන්නේ, මම බැරි වෙච්ච හින්දා කියනවා නෙමෙයි. බොහොම පැහැදිලි ලෙසම ජීවිතේ අස්සාද ආදීනව නිස්සරණ. අපි හැමදේම ජීවිතේ භුක්ති විඳම අපිට ඒකේ ආදීනව හොඳට තේරෙනවා. ඒකේ තියෙන නිෂ්ඵලකමත් හොඳට තේරෙනවා. අපිට බලහත්කාරයෙන් මුකුත් කරන්න බෑ කියලා තේරෙන බලහත්කාරයෙන් කරන්න ගිය නිසා. අද මෙතන විවාහ වෙලා ඉන්න ඔබ, මම ඔබට බොහොම විවෘතව කියන්න කැමතියි. ජීවිතේ බිරිඳ එක්ක විතරක් නෙමෙයි, ස්වාමි පුරුෂ එක්ක විතරක් නෙමෙයි, දරුවෝ එක්ක විතරක් නෙමෙයි, ඔබ කොයිතරම් හම්බ කරතෝ කිසිම දෙයක් එක්ක සතුටක් නැතුව ඔබ ගොඩක් තැන්වල ගිහිල්ලා ඇති. වෙනත් සම්බන්ධකම් තිබිලා ඇති. වෙනත් සම්බන්ධකම්. පෞල් ජීවිතේ තමුගේ බිරිඳට වඩා වෙන අය ලස්සනයි කියලා හිතිලා ඇති. තමුගේ ස්වාමි පුරුෂයාට වඩා වෙන කෙනෙක්ගේ ආදරේ හොයලා ඇති. මම කියන්නේ නිකන් හිතන්න ජීවිතේ. මම මේ රටේ තියෙන ෆැමිලි කවුන්සලින් පිළිගන්නේ නැහැ. මේක කිව්වම හෙට ඉඳලා මට ගහන්නේ කවුන්සලර්ස්ලා. ඌ අපේ බඩට ගහනවා කියලා. එක උදාහරණයක් මම කියන්නම්. එක්කෙනෙක් මට කියනවා මේ කපල් එක අවුරුදු 25ක් තිස්සේ මම ඒගොල්ලන්ට උදව් කරනලු. මං කෝ ඉතින් අවුරුදු 25ක් තිස්සේ උඹ උන්ට ජීවත් වෙන්න දීලා නැහැ නේ කියලා. ඒ කියන්නේ අවුරුදු 25ක් තිස්සේ කවුන්සලින් දෙනවා නම් ෆැමිලි එකට උන් දෙන්නට ජීවත් වෙන්න දීලා නැහැ නේ. මුන් තුන් දෙනානේ ජීවත් වෙලා තියෙන්නේ. කවුන්සලින් කියලා කියන්නේ අනිත් එක මගේ හිඟන්නේ කරගන්න එක නෙවෙයි. ඉන්සයිට්, විදර්ශනා. හැම මිනිස්සෙක් තුළම තියෙන ශක්තියක් තිබෙනවා. තමා තුළ තිබෙන ශක්තියට අවදි කරවීම විතරයි අපිට කරන්න පුළුවන්. වෙන මොකුත් කරන්න බෑ. මම කතෝලිකයෙක් හැටියට බුදුදහම ගැන කතා කරන්නේ මේ රටේ මිනිස්සුන් අන්දන්න නෙමෙයි. මට අන්දලා ගන්න දෙයක් නැහැ. බුදුදහම සත්‍ය. බුදුදහම සත්‍ය. ඒක ජේසුව පිළිගන්න කෙනෙක් හැටියට මට බුදුදහම පිළිගන්න කිසි බාධාවක්
නෑ පරම සත්‍ය දෙකක් තියෙන්න බෑ ලෝකේ පරම සත්‍ය දෙකක් තියෙන්න බෑ මේ සියලු දේ කරලා ආපු උත්පලවන්නට මොනවද බුදුහාමුදුරුවෝ කිව්වේ උත්පලවන්න වගේ කෙනෙක් අපේ කවුන්සලර්ස්ලට අහුනොත් මොනවා කරයිද අවුරුදු කීයක් දෙයිද බ්‍රේන් වොෂ් කරලා උත්පලවන්න පුනරුත්ථාපනය කරලා වැඩ ගොඩක් තියෙයි බුදුහාමුදුරුවෝ සරල වාක්‍යයක් කිව්වේ මොකද්ද ඇයි කියනවා මට මං ගැන පිළිකුලක් දැනෙනවා උත්පලවන්න සහ සුදින්න අවසානේ මට මං ගැන අපිරියාවක් දැනෙනවා එක වාක්‍යයක් කියන්නේ මොකද්ද එහෙනම් ඔක ආයි කරන්න එපා එච්චරයි එහෙනම් ආයි කරන්න එපා අස්සාද ආදීනව නිස්සරණ ඔබ භුක්ති විඳපු දේ ඔබට සතුට දෙනවද නැද්ද කියලා ඔබ හොඳටම දන්නවා ඒක දැනගත්තට පස්සේ ඈත් වෙන්න කියලා කවුරුත් උගන්වන්න ඕනේ නෑ ආදරණීය බිරිඳක් හැටියට ඔබේ ස්වාම පුරුෂයාට ආදරය කිරීම විතරයි ඔබට කරන්න පුළුවන් ආදරණීය ස්වාම පුරුෂයෙක් හැටියට ඔබේ බිරිඳට ආදරය කිරීම විතරයි ඔබට කරන්න පුළුවන් කොච්චර වැරදි හොයාගත්තත් කොච්චර වැරදි අල්ලගත්තත් අනිත් සාක්ෂි ඇතුව අල්ලගත්තත් වැඩක් වෙන්නේ නෑ ඒකක්වත් උත්තරයක් නෙමෙයි හැබැයි හැබැයි ඔබේ බිරිඳට ඔබේ ආදරය මුණ ගැහුනොත් ඔබේ ස්වාම පුරුෂයාට ඔබේ ආදරය මුණ ගැහුනොත් ජීවිතය දෙනවා ජීවිතය දෙනවා මං හින්දා ඔබේ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා මං හින්දා ඔබේ හද තුල සුසුමක් නැගෙන්නෙපා ගිවිසා ගනිමු අපි පෙම් යුවේ ලක්ෂේ කිසිදායි නොවේනා ගිවිසුම මොකද්ද පෙම් යුවලක් හැබැයි කවදාවත් අපි එකතු වෙන්නේ නෑ ඒක නෙමෙයි සත්‍යය පෙම් යුව ලක්ෂේ කිසිදායි නොවේනා මේ සිතුවිල්ලට ගිහිල්ලා බලන්න ඔබට ඔබේ බිරිඳ ගැන පුදුම ගෞරවයක් ඇති වේවි ඔබේ බිරිඳ ගැන පුදුම ගෞරවයක් ඔබට ඇති වේවි මේ සිතුවිල්ලට මාරු වෙලා බලන්න ඔබේ ස්වාම පුරුෂයාට පුදුම ආදරයක් උපදීවි ඔබේ හදවතේ අද මේ රට ඇතුලේ පෞල් ජීවිත විනාශ වෙන්නේ වෙන මොකුත් හින්දා නෙමෙයි මේ ඇත්ත දන්නේ නැති වෙනම සෙට් එකක් තමුන්ට ජීවත් වෙන්න මේ පෞල් උපදෙස් දෙන එක ප්‍රශ්නේ එතන එන්ස කරුණා කරලා මේ හැංගීම් වලට බ්ලොක් දාන්න බෑ මතක තියාගන්න මං කැමති මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඒ මගේ පියාණන් මගේ ජීවිතේ ගොඩාක් වෙනස් කරේ ඔබතුමා ඉතින් මේක ගැන එක එක කාරණාවක් මම ඔබෙන් අහන්නේ ඔබ ඒ ගැන සින්දුවක තියපු හින්දායි මම අහන්නේ පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපේ කපුගේ මාළනි බුලස් සිංහලයි කියන මේ කතාව සෝ ඇත්තද අපිට ලොක් කරලා වයිෆ් තියාගන්න පුළුවන්ද හස්බන්ව තියාගන්න පුළුවන්ද ඔබතුමාට හිතන දේ පොඩ්ඩක් මට කිව්වොතින් වචනකින් හරි ඒක මට වඩා මේ විද්වත් සභාවට ප්‍රයෝජනවත් වේවි චාල්ස් තොයුරා දීප වර්තකතනෙන් පසුව ඒකට තවත් මම බුල්ලෙක් එකතු කරන්න මට හැකියාවක් නැහැ ඇත්තටම ආදරය කියන දේ නිරායාසයෙන් ඇති වෙලා ඒ දෙදෙනා අතරේ ඒක ඇති වෙනවා මිසක් වෙන කිසිම කෘත්‍රිම ක්‍රමයකින් ඒක ලබා ගන්නත් බෑ තහවුරු කරන්නත් බෑ කොහොම හරි මේ මගේ බිරිඳ එක මම අවුරුදු 58ක් අඳු කර කර යාළුව වීඳලා තියෙනවා ඉතින් ඒ අත්දැකීම විතරයි මට තියෙන්නේ ඉතින් ඔබතුමා මේ කරන අනර්ග විග්‍රහය ඔය විදිහටම කියන්න මට වඩා ඉතාම ආකර්ශනීය විදිහට ඔබට කියන්න සලතාව තියෙනවා මේ පුදුම ගායන හැකියාව මේ රට මීටත් වඩා යහපත් ලස්සන තැනක් කරන්න ඔබ දරන වෑයමට මම ඔබ සමගයි Thank you.
හද විමන් දොරින් එන පැතුම් පවන් විහිද යයි හමා පියඹනා කල්පනා රසේ දේ අමා can dili dili nage Piyambana, kalpana, rase de hama මනුෂ්‍යයෙකුගේ හදවතේ උපදින සිතුවිල්ලකින් කියන එකයි මෙතන කියන්නේ. හද විමන් දොරින් එන පැතුම් පවන් එක්කෙනෙකුගේ හදවතේ උපදින ප්‍රාර්ථනාවක් විහිද යයි හමා පියඹනා කල්පනා රසේ දේ අමා ඔබේ සිතුවිලි පියාඹන ඔබ දන්නවද? අද මේ සම්පූර්ණ මේ කොළඹ සමාජය මේ රට වෙනස් කරන මහා බලවන්ත පරිවර්තනයකට ගෙනියන්න ඔබ එක සිතුවිල්ලකට පුළුවන් කියලා ඔබ දන්නවද? අද මේ මුළු වැඩසටහන මේ ජයරත්න යුවළ මම ඔවුන් ගැහුවා ඇයි මේක සංවිධානය කරන්නේ? ඒ ප්‍රශ්නම ගැහුවා. ඔවුන් දෙදෙනා මට කිව්වේ ඔබතුමා කරගෙන යන දේ ගැන අපිට ලොකු ආදරයක් තියෙනවා, පැහැදීමක් තියෙනවා. මේකට ඔබට ශක්තිය දෙන්න, සහය දෙන්න, මේක තව අපි දන්න අයට අහන්න සලස්සන්න අපිට ඕන එච්චරයි. වෙන කිසිවමනාවක් අපිට නැහැ කියලා. හරිද? ඒක තමයි මට කිව්වේ. එතකොට අද මෙතන සිදුන ලස්සන දේවල් ටික ලොකු දේවල් නෙමෙයි. නමුත් ඒවා ලොකු දේවල්. හෙට තමයි චමරිනේ. ඇගේ උපන්දිනේ හෙට. ඇය තමයි මට කිව්වේ
අද ශවේන්ද්‍රගේ උපන්දිනය කියලා. ඇය 23 වෙනිදා දිනේ මගෙන් ඉල්ලුවා. හරිද? අපිට ඒ දිනේ දෙන්න බෑ. මොකද ඒ දවස දෙන්න බෑ. ඊට පස්සේ ඇය කිව්වා එහෙනම් තියෙන දවසක් දෙන්න. 22 විතරයි තිබුණේ මට. මම 22 වෙනිදා ඇයට දුන්නා. ඒ දුන්නම ඇය මට කිව්වේ 22 කියන්නේ ශවේන්ද්‍රගේ බර්ත්ඩේක. එහෙනම් අපි ඒක සමරමු කියලා. ලොකු අත්පොළ සන්නාදයක් දෙන්න ඇයට. ඒව ලස්සන දේවල්. ඒව ලස්සන දේවල්. අපිව උලුප්ප ගන්න අපේ තරගේ පෙන්වන්න මේ අපි දඟල දඟලිල්ලකට වඩා අපි මිනිසුන්ට ආදරය කරන්න පටන් ගත්තම මිනිසුන් අගය කරන්න පටන් ගත්තම ඇත්තටම මේ රට ලස්සන වෙනවා. පියඹනා කල්පනා රසේ දෙයමා. ඊට පස්සේ දැන් අපේ ඔය හිතේ ඉපදෙන සිතුවිලි තියෙනවනේ. ඒ සිතුවිල්ලට පියාපත් ලැබෙනවා. ඇත්තද වරුද? ඔබට තේරෙනවද මම කියන දේ? ඔබ පොඩි දෙයක් හිතුවොත් දැන් ඒ කාලේ අපි වැරදි බස් වලට නම් බහින්නේ ඇයි? මං සෑහෙන බහලා තියෙනවා. මේ මෙතන බහින්න ඕනේ පව් කරගෙන යනවා. ඊළඟ හෝල් 20ක් විතර ගිහලා ආයෙනවා හිටගෙන. ඇයි? පියඹනා කල්පනා රසේ දෙයමා. ඒ සිතුවිලි වලට යම් දේවල් ඇතුල් වුණාම හිටගෙන ඉන්නවා තේරෙන්නේ නෑ. වැරදි වස්සොල් ලගිනවා තේරෙන්නේ නෑ. අවුව දැනෙන්නේ නෑ. අවුව දැනෙන්නේ නෑ. අපේ හිතවලට ආදරණීය සිතුවිල්ලක් ඇතුල් වුණාම ඒක පියාඹනවා. පියාඹනා කල්පනා රසේ දෙයමා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ සිතුවිල්ල ගමන් කරනවා කොහෙන්ද? මල්ලු යන්තුලින් විල් ගඟුල් මැදින් සුගන්ධය ගලා. ඊට පස්සේ ওই සිතුවිල්ල යනකොට ඕකට සුවඳ එක්කාසු කරන මල් උයන් ඔබට හමු වෙනවා. මට සර්ව හම්බුණා වගේ. පියඹනා කල්පනා රසේ දෙයමා. මල්ලු යන්තුලින් විල් ගඟුල් මැදින් සුගන්ධය ගලා. එකතු වී කිති කැවි රැඳී එක් වෙලා. අපි ආදරණීය සිතුවිල්ලකට ආවතින් ඒ හදවතින් උපදින සිතුවිල්ලට පියාපත් ලැබිලා පියඹනකොට මල්ලු යන්තුලින් විල් ගඟුල් මැදින් මේක සාරවත් වෙවි, සුවඳවත් වෙවි, මහා බලයක් බවට පත් වෙනවා. මී වදයේ ගුම් නදින් මත් වෙලායි මී ගීතනුවේ වදන් වැල් ලෙස ඇදීමි. ලෝතලයේ අලුත් පෙම් කතාවක් ලියා පාකරමු සුනිල්වන් වලාවක් සොයා. උදා වූ වසන්තේ සදාකල් රැඳේවා. යම් උදා වූ වසන්තේ සදාකල් රැඳේවා. අපේ මොල කොච්චර කාලද කියලා කියනවනම් හයියෙන් හිනා වෙනකොට කියනවා වැඩි හිනා වෙන්න එපා අඬන්න වේලු. මේක පුදුම ලෙඩක්. ඒතකොට හිනා වෙනකොටම බයක් එනවා අම්මෝ අඬන්න වෙයි. එහෙම ඒකේ මොල කාලා තියෙන්නේ. උදා වූ වසන්තේ සදාකල් රැඳේවා. මම ඔබට ප්‍රායෝගික යෝජනාවක් කරනවාද මෙතන යන්න ඉස්සෙල්ලා? මොකද්ද? ඔබේ බිරිඳගේ වැරදි 1000ක් ඔබ දන්නව ඇති. ඔබේ බිරිඳට වෙන සම්බන්ධකම් තිබිලා ඇති. ඔබේ ස්වාමි පුරුෂයාගේ අඩුපාඩු ඕන තරම් ඔබට අත්තට අහුවෙලා ඇති. මම අද ඔබට කියනවා මේකක්වත් ඔබේ ජීවිතයට සතුට දීලා නැහැ. යාළුව ඇවිල්ලා අනේ බලන්නකො නේද කියලා ඇවිල්ලා ගිනි තියන උන් ඉන්නවනේ සෙට් එකක් වෙනම. එතකොට ඔය කිසිම දෙයක් ඔබට සන්තෝෂයක් හම්බෙලා නැහැනේ. හම්බෙලා නැහැ. ඒ නිසා මම සම්පූර්ණම නොකිව්වත් අර මර්වින්ගේ සින්දුවේ කියන්නේ දෙදෙනා දෙන්නේ කම්මුණාම කතා කරන්නේ මොනවද? පහුගියේවා. අද මම ඔබට
මේ වැඩසටහනේ ගෙදර අර යන්න දෙන පොඩි කෑල්ලේක දෙදෙනා පෙරදා හමු වී නොදොඩා නොබලා වෙන් වෙනූ තැන් කරා ආයෙමත් පැමිණිලා වෙන් වෙනූ තැන් කරා ආයෙමත් පැමිණිලා දෙදෙනා දැන් නිකන් කල්පනා කරලා බලන්න දෙන්නම හම්බුනාම බබා මොන්ටිසෝරි දාලා සෙට් වෙනවනේ අම්මලා එහෙම හම්බුනා මොන කතා කරන්නේ දැන් කොහොමද ආරයා දැන් මොකක් ගැන දහන්නේ තාම එහෙමද තාම අර ෆයර් එක තියනවද ඇයි තියනවා මෙයා මොනවද දෙන්නද ඇයි මොකද කරන්න යන්නේ තියනවා කියලා දැනගෙන මොනවද කරන්න යන්නේ දෙදෙනා පෙරදා අමු වී නොදොඩා නොබලා වෙන් වූ තැන් කරා ආයෙමත් පැමිණිලා වෙන් වූ තැන් කරා ආයෙමත් පැමිණිලා හරි ජොලි නේ ඒක අර වෙන් වෙච්ච තැනට ආයෙනවා වෙන් වෙච්ච තැනට ආයෙනවා දිගු කාලයක් ගෙවී ගිහින් එක මොහොතක් ලෙසින් මේ ලොවේ ඒ මොහොත දැන් දිගු කාලයක් ලෙස ආයෙත් ගෙනල්ලා තියේ අද මේ කියූ දෙයියේ වුණා නම් අද ඊයේ වේවි ළඳේ අවුරුදු 25ක කේස් පෑම් පුපුරෝලා නේ එහෙමනේ මන් දන්නද තමුසේ කියලා ලිස්ට් එකම කියනවා ගෑනුට පුදුම මතකයක් තියෙන්නේ නම් පිටින් කියන්නේ නැද්ද මං කියන්නේ උත්තර දෙන්න එපා නිකන් හරි හරි නම් පිටින් තැම් පිටින් කියනවා වෙලාවස් කියනවා කම්පියුටර් ඕනේ කම්පියුටර් ඕනේ ඔක්කොම කියනවා දිගු කාලයක් ගෙවී ගිහින් එක මොහොතක් ලෙසින් මේ ලොවේ ඒ මොහොත දැන් දිගු කාලයක් ලෙස ආයෙත් ගෙනල්ලා තියේ අවුරුදු ගානක් පරණ කේස් කතා කරලා අර වේදනාව අවුලෝගෙන අවුලෝගෙන ගෙදර එනකොටම අරූගේ ඇඟට කනලා බරාගෙන කාලා පැයකින් ඔක්කොම බ්ලාස්ට් කරලා දානවා නිකම්ම කියන්නේ මේ ලංකාවේ නෙමෙයි මං කියන්නේ ඉන්දියාවේ මේ වෙන්නේ ඉන්දියාව එහෙම ඊට පස්සේ පුපුරෝල දානවා ඊට පස්සේ දැන් පිපුරුවාට පස්සේ අර 25ක ඇරියස් පැයකට පිපුරුවාම කොහොමද ඒක තව 25ක් අදින්න පුළුවන් දෙයියනේ කියලා ඒ මොහොත දැන් දිගු කාලයක් ලෙස ආයෙත් ගෙනල්ලා තියේ ඒකෙන් දෙයියනේ කියලා මරණකම්ම ඇදගෙන යනවා ගෑණියේ ජීවිත කාලෙන් 50ක් වේලම් කරන අලුමිනියක් හොයාගන්න ඉතුරු 50ව පරිස්සම් කරන්න ජීවිතේ කාලයක් නැහැ එන්සම අපර යෝජනා කරනවා දෙයියනේ කියලා මිනිහක පොඩ්ඩක් ජීවත් වෙනවා දවසක් හරි එහෙම කියද්දි ගෑන දැන් පුපුරු පුපුරු කරනවා එතකොට ගෑනු විතරද පේන්නේ පිරිමින්ගේම පේන්නේ නැද්ද ඒවත් පේනවා ඉතින් මොකද කරන්නේ මම මේ ඔක්කොම පේනවා ඔක්කොම වැඩි හොඳට පේන්නේ කාටද අපිටම පේනවා පෙවුනට අපේ ප්‍රශ්නේ මොකද්ද මම විහිළුවක් නෙමෙයි කියන්නේ අපි කරපු එකම දෙයක්වත් අපිට සතුට ගෙනල්ලා නැත්තම් මම ඔබට යෝජනා කරනවා ප්‍රශ්නේ අරගෙන පල්ලි ගානේ පන්සල් ගානේ කෝවිල් ගානේ කවුන්සලර්ස් ගානේ හැම තැනම යන්න එපා එක තැනක ලොකු හීලින් සර්විස් එකක කියනවා මෙතන ඉන්නවා සීතා කියලා එක්කෙනෙක් දැන් කියනවා දැන් මේ ස්ටේජ් එකේ ඉඳලා කියන්නේ සීතාගේ හස්බන්ඩ්ට අනියම් සම්බන්ධකම් පහක් තියෙනවා දැන් කියන්නේ අද දෙවියන් වහන්සේ සීතාව මේ වේදනාවෙන් නිදහස් කරනවා සීතා අඳාගෙන එනවා සීතා අඳාගෙන හස්බන්ඩ්ට මොකද වෙන්නේ අතේ පත්තු වෙලා ඔක්කොම ඒ විතරක් නෙමෙයි මේක ස්ටේජ් නැගලත් කියනවා ඒ නිසා කරුණා කරලා මේ වැරද්ද කරන්න එපා ආගම් විකෘති කරලා තනිකර නැති කරලා මේ ජේසුව බුදුහාමුදුරුවන් මේ සත්‍යතාවයන් විනාශ කරලා කොම්පැනි හදලා කෙලින්ම මම මේවා කෙලින්ම කියනවා මේ මගේ හෘද සාක්ෂර එකක මම කතා කරන්නේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා මිනිස්සු පුදුම විදිහට නිදහස් වුණා අඟුලිමාල නිදහස් වුණා උත්පලවන්න සැනසීම ලැබුවා බුදුහාමුදුරුවෝ ඉස්සරහා පිට දකුණු පැත්තේ හොරා අපිට එම අහුණා නම් උඹ ප්‍රසාදිස්නාපනය කළාද
උඹ කොමිසම් කරලාද? සබ්සාද ලබලාද? උඹ රිට්‍රීට් කීයක් කරලා තියෙනවද? ප්‍රශ්න කීයක් අහයිද? උට සුවර්ග යන්න. අනේ මේ මොකුත් නැහැ ජේසු. ඔබ දැන් මාත් එක්ක පාරාදීසෙ ඉන්නවා. මේ ධර්මේ කතා කරන්න යනකොට මට කතා කරන්න එපා කියලා තර්ජනය කරනවා. ඇයි? කම්පැනි වලට වදිනවා. ආගමික කම්පැනි වලට වදිනවා. මට ඒක ප්‍රශ්නයක් නැහැ. මම ආගම විකුණලා හම්බ කරන්නේ නැහැ. ආගම තියෙන මිනිසුගේ විමුක්තිය සඳහා බුදුහාමුදුරෝ ජේසු මේ ලෝකෙ මිනිස්සු අතරට ගිය විමුක්තිය දෙන්න. එහෙම නැතුව වහල්ු කරන්න නෙවෙයි. ඔබේ පෞල් ජීවිතේ ප්‍රශ්න ඇති වුණා වෙන්න පුළුවන්. ලොකු දරුණු ගැටුම් ඇති වුණා වෙන්න පුළුවන්. ලැජ්ජ වෙන්න එපා. අධෛර්ය වෙන්න එපා. කමක් නැහැ. කමක් නැහැ. ජීවිතේ ඔබට ඕන තරම් වැරදිලා ඇති. කමක් නැහැ. කමක් නැහැ. නමුත් මම ඔබට කියනවා අලුත් බලාපොරොත්තුවකට එන්න. අලුත් බලාපොරොත්තුවකට එන්න. අපිට දුක ඇති කරන යම් වැරදි අපේ ජීවිතේ තියෙනවා නම් ඒව ජය ගන්න තියෙන එකම බලය ආදරේ විතරයි. ආදරේ විතරයි. මම ඔබට මුණ ගැස්සනම් ඕන තරම් මිනිස්සු ඒ ආදරේ ඉස්සරහ අපිට වෙනස් වෙච්ච ඒ ආදරේ ඉස්සරහ අපිට වෙනස් වෙච්ච එනිසා ප්‍රශ්නයක් කරගන්න එපා. කවුරු හරි මොනක්වත් කමක් නැහැ. මම දැක්කා ඕගලගේ ජීප් එක අර යනවා අදත් කියලා එහෙම කියන්නේ. නිකන් ජීප් එක ගැන ජීප් එක යනවා දැකලා. ඔව්. මගුලට මෙහි ආවිල්ලා කියන්නේ ජීප් එකේ යනවා දැකපු එක. එහෙම තමයි කියන්නේ. ඒ නිසා කරුණා කරලා. ඔව් මං යව්වේ කියලා කියන්නේ. ඊට පස්සේ මම කවුරුර ආවිල්ලා කිව්වොත් ජීප් එක මං යව්වේ කියන්නේ. ඔව්. ඉඩ දෙන්න එපා තව කෙනෙකුට ඔබේ ජීවිතේ විනාශ කරන්න. ඔබේ ස්වාම පුරුෂයා කරන වැරද්දක් නිසා ඔබ දුක් විඳින්න ඕනේ නැහැ. ඒක තමයි ධර්මතාවය. හැබැයි අපිට දැන් වෙලා තියෙන්නේ අනිත් එක්ක නකන දෙ නිසා අපි දුක් විඳිනවා. අපි හැමෝම වැරදි කරන්න කැමති මිනිස්සු නෙමෙයි. අපි හරි ආදරණීය මිනිස්සු. අපිට වැරදිච්ච තැන් තියෙනවා. අපිට හදාගන්න තේරෙන්නේ නැති තැන් ඕන තරම් තියෙනවා. හැබැයි මම ඔබට කියන්නෙම ආදරේ ඉස්සරහා මොනවද වෙනස් නොවුනේ. මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ වම් පැත්තේ ඉන්නවා අශෝක සහෝදරයා. ඉතින් මේ වැඩපිළිවෙලේ ට්‍රයල් එක කරේ එතුමා එක්ක සීනෝර් ක්ලබ් එකේ මහින්ද ජිනසේන කියන නම කඳුල වැඩසටහනත් එක්ක බැඳිලා තියෙනවා. ඇයි? මම දවසක් ඔහුගේ ආයතනයට නිකන් පොඩ්ඩක් කතා කරන්න ගියා ඒ ස්ටාෆ් එකට. මතකද? දැන් මම ඉතින් ඒ වෙනකන් ක්‍රිස්තියානි ප්‍රෝග්‍රෑම්ස් නේ ගොඩක් කරලා තිබුණේ. දැන් වැඩ කරන අයට ගිහිල්ලා මම මොනවද කියන්නේ? මම සින්දුවක් කියලා කතා කරුවා. ඊට පස්සේ ඔහු මට කිව්වා, අනේ මගේ වෙඩින් ඇනිවර්සරි එක එනවා. ඔය වෙන මොනවා කිව්වත් නම් අපේ උන් එන්නේ නැහැ. මම සීනෝර් ක්ලබ් එකේ මගේ වෙඩින් ඇනිවර්සරි පාටි එකක් තියෙනවා. ඔයාට පුළුවන් නම් ඇවිල්ලා සින්දුවක් කියලා නිකන් එන්ටර්ටේන් කරන ගම පොඩි වචනයක් කියලා යන්න. එහෙම තමයි කිව්වේ මට. ඒක තමයි පටන් ගැම්ම. කඳුල කියන නමක් එතකොට තිබුණෙත් නැහැ. එහෙම දෙයක් හිතලා තිබුණෙත් නැහැ. නමුත් මේ සාමාන්‍ය සෙනඟ අතරට ගිහිල්ලා මිනිසුන්ගේ ජීවිතය ගැන කතා කරන්න මට ඉස්සෙල්ලම ප්‍රවිෂ්ටයක් ලැබලා දුන්නා නම් ඒ මහින්ද ජිනසේන සහෝදරයා එතුමාගේ වෙඩින් ඇනිවර්සරි එකේදී මට පොඩි වෙලාවක් දුන්නා. මම මේ බෑන්ඩ් එකත් එක්ක ගිහිල්ලා සීනෝර් ක්ලබ් එකේ මට කිව්වා අපි මේ බාර් එක එහෙම අරිනවා. ඉතින් අවුලක් මං කිව්වා ඒක මට කිසි ප්‍රශ්නයක් නෑ. කට්ටිය වුණවා, ඩ්‍රින්ක් එකක් දානවා, කතා කරනවා. ඔය අතරේදී අපි සින්දුවක් කියන්න පටන් ගත්තා. එහෙමයි පටන් ගත්තේ. අන්තිමේදී කොහොම හරි ඒ වීඩියෝ එක මගේ ළඟ තාම තියෙනවා. ප්‍රෝග්‍රෑම් එකේ මං ඉවර කරනකොට අර මේස් වලින් ඔක්කොම අයින් වෙලා පුටු හරවගෙන ඔක්කොම වෙනම මේ විදිහට සෙට් වෙලා හිටියේ. වීදුරු අතේ තියාගෙන. එදා තමයි මට හයියක් ආවේ. ධෛර්යයක් ආවේ. පල්ලිය නෙමෙයි, පන්සලේ නෙමෙයි. මිනිස්සු වෙන තැනට ක්ලබ් එකට ගිහලා ඕන තැනකට ගිහිල්ලා මේ ආදරය හොයන මිනිසුන්ට කතා කරන්න. මිනිස්සු හරි ආදරණීයයි කියලා මම ඉගෙන ගත්ත අවුරුදු 25ක් තිස්සේ. වැරදි තියෙනවා අපි හැමෝගෙම. පොඩි වැරදි තියෙනවා. වැරදිච්ච තැන් තියෙනවා. නැත්තේ නෑ. නමුත් මිනිස්සු හරි ආදරණීයයි. ඒ ආදරණීය මිනිස්සුන්ට හමු වෙන්න තැනක්
ඕනේ. ඒ ආදරණීය මිනිසු හමු වෙනකොට මේ රට ලස්සන වෙනවා. මම ඔබෙන් ආදරෙන් ඉල්ලනවා. මේ රටේ දේශපාලනය ගැන නෙමෙයි ඔබ විශ්වාස කළ යුත්තේ. මේ රටේ වෙන කිසිම බලවේගයක් ගැන නෙමෙයි විශ්වාස කළ යුත්තේ. මොකද මේ දේශපාලන ශාස්ත්‍රයේ හැමතැනම ඉන්නෙත් අපේ පවුල්වල අපි වගේම අය. අපි මේ රාමුවෙන් බැහැර වෙලා අපි ආදරණීය මිනිසුන් හැටියට එක්කාසු වෙමු. ඒ ආදරණීය මිනිසුන් හැටියට එක්කහු වෙලා මේ ලස්සන කලාව, සංගීතය, මේ ආදරණීය කලාකාරයෝ මගේ ඉස්සරහා පිට මට මේ පේනවා. අපි දැවැන්ත විදියට ආදරය කරපු චරිතනේ සබීතා පෙරේරා ජීවන්, මේ පොඩි කාලේ පෝලිමේ ඉඳලා ගැලරිය ගිහිල්ලා බලලා, මේක මේ නිකන් විහිළු පොඩි කතාවක් නෙමෙයි. මිනිසුන්ට ආදරය කරනවා. මිනිසුන්ට ආදරය කරනකොට ඒ ආදරය ඇතුලේ කියන එක වචනයක් පාව මිනිසුන්ගේ ජීවිතවලට බාර ගන්නවා. කලාකාරින්ට ලොකු දෙයක් කරන්න පුළුවන්. සංගීතඥයින්ට ලොකු දෙයක් කරන්න පුළුවන්. මේ රට ලස්සන කරන්න ඔබට පුළුවන්. අපි ඒ නිසා අයහපත් සිතුවිලි වලින් බැහැර වෙලා අද මහපාරේ ඉන්න කෙනා හෙට මන්දිරේ රජ වෙනවා කියන එක පිළි අරගෙන ඒ සුභවාදී ආකල්පයෙන් මේ රට ජයග්‍රහණය කරවන්න එකට එක්කාසු වෙමු. අපි ගිය සුමානේ යාපනයට ගිහිල්ලා මේ ගීතය ගයද්දී යුද්ධ නිසා ඉතාම වේදනාවට පත් වෙච්ච අහිංසක දෙමළ ළමයි සන්තෝෂෙන් නටුවා මේ සින්දුවත් එක්ක. සන්තෝෂෙන් නටුවා මේ සින්දුව කියන්නේ අද මහපාරේ දුක් විඳින ඔබ හෙට මහා මන්දිරයක සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා දුක් වෙන්න එපා. ජීවිතයේ අදිෂ්ඨානය අතාරින්න එපා. අදිෂ්ඨානය අතාරින්න එපා. ஜன்னல் கூட சட்டை போட்டிருக்கு தேரிக்குள்ள சின்ன புள்ள அம்மனுமா இருக்கு ஒரு காலம் உருவாகும் நிலை மாறும் உண்மையே உருவாகும் நிலை Thank you.
வேலைகள் பாடும் பாடலை கேட்டு என்னது பரிகாசம், வீதி பாடும் பாடல் நாளை ஊரை விலை பேசும். என்னாலும் என் கீதம் மன்னாலும் உண்மையே, என் கீதம் மன்னாலும் உண்மையே. வாழும் வரை போராடு அலையுன்று என்றே பாடு, வாழும் வரை போராடு பாடு. இன்று ரோட்டிலே நாளை வீட்டிலே மலை என்றும் நம் காட்டிலே, வாழும் வரை போராடு மலை ஒன்று என்றே பாடு, வாழும் வரை போராடு එකතු වෙලා නමස්කාර කළ හැකි කෙනෙක් ඉන්නවා මුළු රටම එක්කාසු කරන. අපි සියලු දෙනා නැගිට සිටිමුද? මේ අවසන් කරන්නට මේ නමස්කාරයෙන් සිංහල දෙමළ බෞද්ධ මුස්ලිම් මේ මොනම ભેදයක්වත් නැතුව අපි හැමෝටම වඳින්න පුළුවන් අපේ අම්මට. අපේ අම්මට. ඒ නිසා අපි අදහන ආගම අපි පෞද්ගලිකව තියාගමු. මම ඒකට හානි වෙන්න නෙමෙයි මේ කතා කරන්නේ. ආගම ભેදයකට හේතුවක් කරගෙන තියෙන එකට විතරයි මම විරුද්ධ. ඔබ බෞද්ධ වෙන්න පුළුවන්, ඔබ කතෝලික වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්. ඒක ඔබේ පෞද්ගලික කැමැත්ත සහ තීරණයක්. අපි හැමෝටම එකට එක්කහුව වෙලා අපේ අම්මට වඳින්න පුළුවන්. ඒ නිසා මේ මුළු රට එක්කාසු කරන්න පුළුවන් එක වචනයක් තියෙනවා. මොකක්ද? අම්මා. අම්මා. මේ ජීවනයේ මුළු සංසාරේ මේ ජීවනයේ මුළු සංසාරේ උදාරයි 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 ආදරේ මහද ගිලන්නේ පෙම්සිලිලාරේ මහද ගිලෙන්නේ පෙම්සිලිලාරේ උදාරයි 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 ආදරේ. අද මෙතනින් එළියට යනකොට මේ සිතුවිල්ල අරගෙන යන්න මගේ අම්මා, මගේ බිරිඳ, මගේ අම්මා ලබන ගෞරවය ලබන්න ඕනේ. මම මගේ බිරිඳට මගේ අම්මට දෙන ගෞරවයම දෙන දවස මගේ ජීවිතේ උදා වෙනකොට මම ජීවිතේ දිනනවා. ඒ නිසා මේ ලස්සන දවස අපි අවසන් කරමු මේ උතුම් සිතුවිල්ලත් එක්ක. මේක මුළු රටටම අරගෙන යන්න, මුළු රටටම අරගෙන යන්න. අම්මා කියන වචනය මුළු රටම එක්කාසු කරාවි, මුළු රටම එක්කාසු කරාවි. ඒ නිසා අපි රටට කියනවා මාතෘභූමිය කියලා. මේ අපේ මව්බිම කියලා. එතනදී මේ තාත්තා අමතක කිරීමක් නෙවෙයි. අම්මා කියන අත්දැකීම මාතෘමූලික සමාජයක ජීවත් වෙන මේ අපි ඒ අම්මට තියෙන ආදරය නිවැරදි තැනකට ගෙනාවොත් බිරිඳ හඬන්නේ නැහැ. බිරිඳ තනි වෙන්නේ නැහැ. ඒ නිසා අපි විශේෂයෙන් සිහිපත් කරමු අද. මට පැර ආදරේ සනසාලු ලාලන කාලේ දිවිතෙක්
සීතල මේ නිල් දැසෙන් බල්මෙන් කල්මෙන් මා යන ගමනට කිරි දෙයි මේ මුළු සංසාරේ මේ ජීවනේ මුළු සංසාරේ උදාරයි 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 ආදරේ ඒ වචන ඔබේ හදවතට ඇතුල් කරගන්න දැත දැති බැඳ ඇලංගි මට පෑව ආදරේ අම්ම කෙනෙක් ධර්මයක් සිප ගන්න ඒ අත්දැකීම අද මේ රටට අවශ්‍යයි අද 115කට වඩා අපේ රටේ දරුවන්ට අම්මගේ උණුසුම අහිමි වෙලා තිබෙන්නේ අම්මගේ උණුසුම අහිමි වෙච්ච දරුවාගේ ජීවිතයේ තිබෙන තනිකම වෙන කිසි දෙයකින් සුවපත් කරන්නට බෑ දැත දැති බැඳ ඇලංගි මට පෑව ආදරේ සනසාලු ලාලන කාලේ දිවිතෙක්ම සිහි කරේ ඒ නිල් දැසේ බැල්මෙන් කැල්මෙන් මා යන ගමනට දිරි දෙයි ඔබේ අම්මව දකින්න මම මේ ඔබට කියන්නේ ඉමෝෂනල් දෙයක් නෙමෙයි හැඟීම් බර දෙයක් නෙමෙයි ඔබේ අම්මා ඔබට පුදුම විදිහට ආදරය කරන්නට ඇති කොන්දේසි නැතුව ඔබ කවුද කියන එක හොඳටම දැනගෙන ඔබේ වැරදි අඩුපාඩුත් එක්ක ඔබ දිහා බලපු ඒ අම්මගේ ඇස් දෙක ඒ නිල් දැසේ බැල්මෙන් කැල්මෙන් මා යන ගමනට දිරි දෙයි පෞල් ජීවිතේ වැරදිච්ච තැනදී ඔබ තනි වෙලා සමහර විට අම්මා ළඟට ගියාම ඔබ අම්මා අතෑරියේ නැහැ ඔබ වැරදි කියලා දැනගෙනත් කවදාත් අම්මා ඔබ ප්‍රතික්ෂේප කරලා නැහැ ඒ ආදරේ ගේන්න පුළුවන් නම් ඔබේ පෞල් ජීවිතේට ඒ ආදරේ ගේන්න පුළුවන් නම් ඔබේ බිරිඳ කාවට ඔබේ ස්වාම පුරුෂයා ළඟට සුවඳ හා දුදුනි සතපාලා යහනාවේ මාවා සුවඳ හා දුදුනි සතපාලා යහනාවේ මාවා පින්සාර ඇයගේ තුරුලේ සනසේ රජුන් පවා ඒ දරුවෙකුගේ පණවැනි උත්තම අම්මාගේ ආදරයයි මේ ජීවනයේ මුළු සංසාරේ උදාරයි 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 ආදරේ අපි හැමෝම කියමු දෙය අම්මට හැම අම්ම කෙනෙක්ටම මගේ අම්ම විතරක් නෙමෙයි හැම අම්ම කෙනෙකුටම අපි හැමෝම ගායනා කරමුද උදාරයි කියලා උදාරයි 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 ආදරේ උදාරයි 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 ආදරේ ඒ සුවඳ හාව මතක තියාගන්නවද සමහර ඔබේ අම්මා මැරිලා ඇති මගේ අම්මා මැරුණේ අවුරුදු 16 දී මට සුවඳ හා දුදුනි සතපාලා යහනාවේ මාවා මගේ වයස අදාළ නැහැ අම්මට ජනාධිපති කියන එක අම්මට අදාළ නැහැ ඒ මොකුත් අදාළ නැහැ පින්සාර ඇයගේ තුරුලේ සනසේ රජුන් පවා ඒ දරුවෙකුගේ පණවැනි උත්තම අම්මාගේ ආදරයයි උදාරයි 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 ආදරයි